Right. Good morning, everyone. Now it's 7 minutes past 5 o'clock in the morning. So let's get started, right? Let's get started. Upon joining, we'll accept the other people. Let's get started. Right. Budharna Chiludhanatama. Then we line the Havini session. මම හිතනවා දැන් රට ලොක්ඩවුන් පීරියඩ් එකේ ඇරියට පස්සේ අපිට ලැබෙන සතියේ වගේ ෆිසිකල් මීටින්ග්ස් තියන්න පුළුවන් වෙයි කියලා කොහොම බලමු යන විදිහට නේද එහෙනම් අපි අද session එක ආරම්භ කරමු කලින් වගේ මම ප්‍රශ්න හදලා තිනවා අපි ගිය පසරේ නවත්තපු තැන අද පටන් ගන්න right okay බලන්න प्रश्न प्रश्न कंपेयर विद स्पेक्टेकल्स राइट द कांटेक्ट लेंसेस सिविकाचर कन्नाडिया समग्र कंपेयर करने कोटा तीन विनेस आप ये धन्यवाद नहीं होना आप इसको डाक लाओ टा कांटेक्ट लेंस प्रेस्क्रिप्शन एक आप कर टर्न कर गाना हुआ चेंज करना स्पेक्टिकल प्रेस्क्रिप्शन देखने के लिए कंटैक्ट लेंस देने के वासी मुनाद अवासी मुनाद तीन दे फिर हम अवबोध आती मैं सारी कुछ हुआ कन्नाड़िया के देने प्रेस्क्रिप्शन ने कहा कंटैक्ट लेंस कन्वर्ट करने के धनगानी प्रिस्क्रिप्शन हाई प्रमाण मैनस्टर प्रमाण प्लस प्रमाण इंटरनेट मध्य कन्वर्शन प्रिस्क्रिप्शन प्रिस्क्रिप्शन विनस इमेज इंक्रीज फील्ड ऑफ विजन परासे कंटैक्ट लेंस का अध्ययन मतलब कन्नाडी रोड़ा अध्ययन दिया प्रश्न दिया कि कन्नाडी के बड़ा कंपेयर करा में कंटैक्ट लेंस का अध्ययन का फील्ड ऑफ विजन को हम लोग बड़ी दे अडू दे इंक्रीज होने वाला ये मतलब रिड्यूस होने वाला तो उन दर में अभी कन्नाडी का अध्ययन में कन्नाडी राम वक्त बोला है एक प्रमाण है कि एक सीमा वाला थी मतलब यहाँ तो पेन ने इधर तो है खारवन कोटा कन्नाडी लेंस के यहाँ में हाँ लेंस के यहाँ में हाँ तो अभी है कंटैक्ट लेंस का अध्ययन बाबा कंटैक्ट लेंस के तीन है उड़ नहीं दे है उड़ने तीन है तो बोले अभी है खारवन उड़ा है बोले तक का मत कंटैक्ट लेंस का मूव है ना इतना कोटा ऐसे तो मत फील्ड ऑफ विजन फील्ड लेगा मैं फील्ड लेगा सहन वैली कंटैक्ट लेंस का फील्ड ऑफ विजन सहन वैली අපි කන්නඩියක් ගන්නවා දැන් බලන්න දැන් මෙතන මේ පින්තූරේ මේ මා මේ ගෑනු ළමයාගේ මේ බලන්න මේ පොඩි කන්නඩියක් දාගෙන ඉන්නවා පැහැදිලිව පේනවනේ මේ පොඩි කන්නඩියක් දාගෙන ඉන්නේ તો දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙහෙම බලපු ගමන් මේ ළමයාගේ මේක මේ දාගෙන කන්නඩිය වර්ගය මොකක්ද කියලා කියන්න බලපු ගමන් පුළුවන් වෙනවා දැන් බලන්න මෙතන මේ බලපු ගමන්ම පේනවා මෙයාගේ මූණ මේ මූණ මෙතන තමයි කල්ලා තියෙන නමුත් කන්නඩිය ඇතුළෙමුත් පේනවා මූණ මෙතන මේ අර පේනවා इमेज मिनिफाई चुटा पोड़ी सामान्य विशाल पोड़ी विशाल प्लस लेंसेस माइनस लेंसेस दानों के खन्ना डी की मैंने दी था माय
මයිනස් ඕනි මයිනස් ලෙන්ස් එකක් දැක් දානකොට ගොඩක් වෙලාවට ඉමේජ් එක මිනිෆයි වෙනවා. මිනිෆයි වෙනවා කියන්නේ තියෙනට වඩා සුට්ටක් පොඩියට තමයි පේන්නේ. ඒත් එක්ක මේක අනිත් පැත්ත ප්ලස් ලෙන්ස් එක. ප්ලස් ලෙන්ස් එකක් දැම්මම මොකද වෙන්නේ? ප්ලස් ලෙන්ස් එකක් දැම්මම වෙන්නේ තියෙනට වඩා පොඩ්ඩක් මැග්නිෆයි වෙනවා. රයිට්? එතකොට ප්ලස් ලෙන්ස් එකදී මැග්නිෆයි වෙනවා. මයිනස් ලෙන්ස් එකදී මිනිෆයි වෙනවා. නමුත් අපි දෙක කන්ටැක්ට් ලෙන්ස් එකකට කන්වර්ට් කරගෙන අපි හිතමු ප්ලස් 5 දාන එක්කෙනෙක්ගේ. දැන් මෙන්න මේ ළමයිගේ අපි හිතමු ප්ලස් 5 කියන එක. අපි ඉස්සරහින් කණ්ණාඩිය බලනකොට සාමාන්‍යයෙන් එයාට පේන පික්චර් එකයි සහ අපිට එයාගේ ඇස් දෙක පේන එක දෙකම මැග්නිෆයි වෙලා තමයි පේන්නේ. නමුත් කන්ටැක්ට් ලෙන්ස් එකක් දාන්නකොට කන්ටැක්ට් ලෙන්ස් එකේ උඩට යනකොට එකම පවර් එකුණක් ප්ලස් 5 එකක් ස්පෙක්ටකල් එකදී අපි හිතමු පොඩ්ඩක් මැග්නිෆිකේෂන් එකක් වෙන්නනවා. නමුත් කන්ටැක්ට් ලෙන්ස් එකක් දැම්මම මොකද වෙන්නේ? කන්ටැක්ට් ලෙන්ස් එක හැවුඩර දැම්මම ඇහැ ලොකු වෙලා පේන්නේ නැහැ. එයාට පේන ඉමේජ් එකක් අර වගේ ස්පෙක්ටකල් එකකින් වගේ මැග්නිෆිකේෂන් එකක් නැහැ. ඒක මිනිෆයි වෙනවා. ඒක බලන්න නම් ඒක වෙනස. ස්පෙක්ටකල් ලෙන්ස් එකකින් මැග්නිෆයි වෙලා පේන පොඩි ඉමේජ් එක ප්ලස් ලෙන්ස් එකක නම් කන්ටැක්ට් ලෙන්ස් එකක් දැම්මම මිනිෆයි වෙලා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට පේන්න පටන් ගන්නවා. මිනිෆයි වෙනවා කියන්නේ අර ස්පෙක්ටකල් එක තරම් මැග්නිෆයි වෙලා පේන්නේ සාමාන්‍ය ප්‍රමාණයට පේන්න පටන් ගන්නවා. ඒත් එක තමයි මයිනස් ලෙන්ස් එක. මයිනස් ලෙන්ස් එක කියන්නේ මොකක්ද? අපි සාමාන්‍ය මයිනස් ලෙන්ස් එක නම් අපි කියන්නේ මිනිෆිකේෂන් එකක් නේ. ටිකක් පොඩි වෙලානේ පේන්නේ. දැන් බලන්න මෙන්න මේ විතර මම මේ කණාගේ දාති මේ පොඩ තේරුම් ගන්න මේ මේක තියෙන්නේ මයිනස් ලෙන්ස් එක. රයිට්? මයිනස් ලෙන්ස් එකට ලෙන්ස් එක විතර මයිනස්. දැන් බලන්න මේක ඇතුලේ මෙන්න මේ මේසේ උඩ තියෙන පින්තූරේ මේ කොටු ටික පොඩ පොඩි වෙලා නේද පේන්නේ? පොඩි වෙලා පේන්නේ. කණ්ණාඩි ඇතුලෙන් බලනකොට අපිට ඔහොම චුට්ටක් කොහොමත් මිනිෆිකේෂන් එකක් තියෙනවා මයිනස් ලෙන්ස් වල. නමුත් කන්ටැක්ට් ලෙන්ස් එකක් දැම්මම මේ වගේ මේ මයි එකම පවර් එක උනත් මෙන්න මේ වගේ විනිෆිකේෂන් එකක් නැහැ. ඒක සාමාන්‍ය ප්‍රමාණයට පේන්න පටන් ගන්නවා. ඒක මයිනස් ලෙන්ස් එකක කන්ටැක්ට් ලෙන්ස් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක විනිෆිකේෂන් එකක් නෙමෙයි. තීරණට චුට්ටක් මැග්නිෆයි වෙලා පේන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පින්තූරේ මැග්නිෆයි වෙලා නෙමෙයි. අර ස්පෙක්ටකල් එකට කම්පයා කරනකොට මැග්නිෆයි වෙලා ඉමේජ් එක. පැහැදිලිනේ? ස්පෙක්ටකල් ලෙන්ස් එකෙන් පේන ඉමේජ් එකයි කන්ටැක්ට් ලෙන්ස් එකයි පේන ඉමේජ් එකයි එකම පවර් එකක් ගත්තොත් කන්ටැක්ට් ලෙන්ස් එකේ හරි ගන්නට පේන එක يعني අරගේ මිනිෆිකේෂන් එකක් වෙලා තිබ්බට මේකෙ පොඩ්ඩක් මැග්නිෆයි වෙලා තියෙනවා. ඒක අනිත් පැත්ත තමයි ප්ලස් ලෙන්ස් එක. ප්ලස් ලෙන්ස් එකේ අපිට සාමාන්‍ය හැම වෙලේම මම අපහු කියනවා පොඩි මැග්නිෆිකේෂන් එකක් එනවා. නමුත් කන්ටැක්ට් ලෙන්ස් එක දැම්ම මේ මැග්නිෆිකේෂන් එක නැති වෙනවා. ඒ කියන්නේ මිනිෆිකේෂන් එකක් වගේ තමයි වෙන්නේ. පැහැදිලිනේ? ඒක ඔයගොල්ලන් දන්නවා මේ තියෙන්නේ මේ ප්ලස් ලෙන්ස් එක ඉවලෙන්ස් එක මේක බලපුවම ඕන අඳගන්න පුළුවන් වෙනවනේ මේ වගේ ලෙන්ස් එකක්. රයිට්? ප්ලස් එකක් තියෙන්නේ. ඒකට මේ ප්ලස් එක දාගන්නවා. මේක මේ තියෙන ප්ලස් මේ ලෙන්ස් එක ඉවල කරලා මේ තියෙන ලෙන්ස් එක ඉවලෙන්ස් එක කැරි එක මේ ෆ්‍රේම් එකට ෆිට වෙන බල මේ පැත්තෙන් නැත්නම් පවර් එක ඉෆෙක්ට් වෙන්නේ නැහැ. පවර් එක ඉෆෙක්ට් වෙන්නේ මේ ඔප්ටික් ඒරියා එකේ. රයිට්? එතකොට මේක තමයි මේ ලෙන්ස් එක ලෙන්ස් එක කැරි එක කියලා කියනවා. ඒක තමයි ෆ්‍රේම් එකට අපි කපලා ෆිට කරන්නේ. රයිට්? එතකොට ඔබ දැනගන්න ඕන දෙයක් තමයි ස්පෙක්ටකල් අපහු මං කියන ස්පෙක්ටකල් ලෙන්ස් එක කරි ප්ලස් ලෙන්ස් එකදී වෙන්නේ මැග්නිෆිකේෂන් එකක්. නමුත් එම පවර් එකම කන්ටැක්ට් ලෙන්ස් එක දැම්මොත් ඒ මැග්නිෆිකේෂන් එක අඩු වෙනවා. ඒ කියන්නේ මිනිෆිකේෂන් එකක් වෙනවා. ඒත් එක මයිනස් ලෙන්ස් එකකදී අපි ඇතුළ බලනකොට පේන්නේ ඇත්තටම අපි ලෙන්ස් එකක් ස්පෙක්ටකල් ලෙන්ස් එකක් දැම්මම මිනිෆයි වෙලා පේන්නේ. චුට්ටක් ඉමේජ් එක අඩු වෙලා පේන්නේ. අපි රිලේටිව් මැග්නිෆිකේෂන් රිලේටිව් මිනිෆිකේෂන් කියන්නේ ඒකට අපිට මේ කැල්කියුලේෂන්ස් කරන්න පුළුවන්. නමුත් ඒ මයිනස් ලෙන්ස් එකේ මිනිෆයි වෙලා පේනකොට කන්ටැක්ට් ලෙන්ස් එක දැම්මොත් ඒ වගේ ඊට වඩා මිනිෆයි වෙලා පේන්නේ නැහැ. ඒ කියන්නේ රිලේටිව්ලි ඒ පවර් එකට පොඩි මැග්නිෆිකේෂන් එකක් තමයි තියෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි ඒක මතක තියාගෙන දැන් අපි මොකද බලන්නේ මේක මේ ස්කෝ කරන්න. රයිට් බලන්න. එතකොට ස්පෙක්ටකල් එකක් එක කම්පයර් කරනකොට කන්ටැක්ට් ලෙන්ස් එකක තියෙන්නේ මැග්නිෆිකේෂන් එකක්ද මිනිෆිකේෂන් එකක්ද කියන දේ දැනගන්න ඕනි. එතකොට ෆීල්ඩ් ඔෆ් විෂන් වලද අනිවාර්යයෙන්ම ඒක ඉන්ක්‍රීස් වෙනවා. දැන් ස්පෙක්ටකල් එකට වඩා කන්ටැක්ට් ලෙන්ස් එක ෆීල්ඩ් ඔෆ් විෂන් හොඳයි. රයිට්? එතකොට ඉන්ක්‍රීස් ෆීල්ඩ් ඔෆ් විෂන් කියන එක හරි. පැහැදිලිනේ? රයිට්. ඕකේ. අපි ඊළඟ එකට යන්න බලන්න. මැග්නිෆයි ඉමේජ් ඉන් හයිපර්මෙට්‍රෝපියා. අන්න හයිපර්මෙට්‍රෝපියා කියන්නේ කවුද? හයිපර්මෙට්‍රෝප්ස් සාමාන්‍ය පාවිච්චි කරන්නේ ප්ලස්. එතකොට හයිපර්මෙට්‍රෝපියනේගේ මැග්නිෆයි වෙනවා ස්පෙක්ටකල් ලෙන්ස් එක නම් ඉමේජ් එක. දැන් මම ඉස්සෙල්ලාම දැන් මෙච්චර වෙලා ආරම්භ කිව්වේ පහලික දෙකයි. ඒක ස්පෙක්ටකල් ලෙන්ස් එකක් දැම්මොත් හයිපර්මෙට්‍රෝපියනේගේ මැග්නිෆිකේෂන් එකක් එනවා. නමුත් ඒ මැග්නිෆයි වෙන ඉමේජ් එක කන්ටැක්ට් ලෙන්ස් එකක් දැම්මොත් මොකද වෙන්නේ? මැග්නිෆයි වෙනවද මිනිෆයි වෙනවද? මිනිෆිකේෂන් එකක් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයටම පේන්න පටන් ගන්නවා. ඒක හිතමු අපි. නේද? තියෙන ප්‍රමාණයට පරිවර්තන ඉමේජ් එක හයිපර්මෙට්‍රෝපියනේගේ අර
කන්නාඩියට ඉමේජ් එක උබල වෙන්නේ මැග්නිෆයි නේ මිනිෆයි වෙනවා රයිට් අන්න ඒක මතක තියාගන්න පටල ගන්න බෑ ඒක මැග්නිෆයි ඉමේජ් ඉන් හයිපර්මෙට්‍රෝපික් කියන එක වැරදි මේක පැහැදිලි නේ රයිට් එළ හැබැයි මේක ස්පෙක්ටකල් ලෙන්ස් එක නම් හරි කන්ටැක්ට් ලෙන්ස් එක වැරදි දැන් ස්පෙක්ටකල් එකක් එක්ක කන්ටැක්ට් ලෙන්ස් එකක් කම්පයර් කරනකොට තමයි මේ කරන්දරේ අපි කියන්නේ පැහැදිලි නේ රයිට් එහෙනම් මම C එක දැන් C එකට ඔයගොල්ලන් ස්කෝප් කරන්න බලන්න इमेज मिनी इमेज मिनिफाइवल स्पेक्टिकल लेंस माइनस माइनस लेंस स्पेक्टिकल लेंस मिनिफाइव එහෙම නම් කන්ටැක්ට් ලෙන්ස් එකක් දැම්මොත් මිනිෆයි වෙච්ච ඉමේජ් එක හරිය විදිහට වෙන. ඒ කියන්නේ ඒක චුට්ටක් ලොක් වෙලා වනේ. ඊට පස්සේ මැග්නිෆයි වෙනවා නේද? එතකොට මිනිෆයි ඉමේජ් ඉන් මයෝපියා කියන එක ෆෝල්ස් නේද? අන්න වෙන්නේ චුටි. මැග්නිෆිකේෂන් එකක් කන්ටැක්ට් ලෙන්ස් එකක් දාපුවම මයිනස්. රයිට්. ඕකේ. එතකොට බලන්න D රිඩියුස් ඇනිසොකෝනියා. ඔබට මම කියලා දීලා තියෙනවා. මොකද්ද ඇනිසොමෙට්‍රෝපියා කියන්නේ? ඇනිසොකෝනියා කියන්නේ මොකද්ද? ඇනිසො කෝරියා කියන්නේ මොකක්ද කියලා මේකේ එක ටර්ම්ස්. එතකොට මෙතන ඇනිසොකෝනියා කියන්නේ ඉමේජ් පර්සීව් බ්‍රේන් ටූ සයිඩ්ස් ඔෆ් ඉමේජස්. සයිස් දෙකක ඉමේජස් මොළේ විසින් ආග්‍රහණය කරගන්න එක තමයි මේ ඇනිසොකෝනියා කියන්නේ. ඒ කියන්නේ ටූ සයිඩ්ස් ඔෆ් ඉමේජස් පර්සීව් බයි ද බ්‍රේන්. හරි? ඉමේජ් සයිස් දෙකක් මොළේට ගන්න එක තමයි ඇනිසොකෝනියා කියන්නේ. එතකොට ඇනිසොකෝනියා එක වැඩි වුණොත් එහෙම රිලේටිව්ලි අපිට ඩිප්ලෝපේ නැත්නම් ඩබල් විෂන් ඉන්න පුළුවන්. එතකොට ස්පෙක්ටකල් ලෙන්ස් එකකට වඩා කන්ටැක්ට් ලෙන්ස් එකදී මේ ඉමේජ් සයිස් එක වෙනස් වෙන හින්දා ඇනිසොකෝනියා අඩු වෙනවා. රිඩියුස් ඇනිසොකෝනියා. તો කන්ටැක්ට් ලෙන්ස් එක ඇනිසොකෝනියා රිඩියුස් කියනකට හරියද ඒක? ඒ ස්ටේට්මන්ට් එක හරි. රයිට්. ඒ ස්ටේට්මන්ට් එක හරි. ඉස්සෙල් රිඩියුසස් ඇනිසොකෝනියා. ඒක හරි. හරිනේ. රයිට්. ඕකේ. එතකොට රිඩියුස් ඔප්ටිකල් ඇබරේෂන්ස්. රිඩියුස් ඔප්ටිකල් ඇබරේෂන්ස්. ओ स्पेक्टिकल लेंस हाई माइनस हाई प्लस लेंस हरियर मेह सेंटर सेंटर हरियर मेह प्यूपियल सेंटर पॉइंट साइड किसीम डिस्ट्रोशन करने किसीम प्रिज्म इफेक्ट करने इमेज स्पेक्टिकल लेंस सेंटर की right periphery යන්න යන්න periphery යන්න යන්න ඒකේ thickness thickness එකත් එක්ක light rays focus වෙන විදිහ වෙනස් ඒ කියන්නේ refraction එකක් සිද්ධ වෙන විදිහ lens එකේ වෙනස් හරි ඒක lens එකක් තුනී වෙනකොට සහ මහත lens එකක් ගත්තොත් දෙකේ refractions දෙවිධයක් වෙන්නේ ඒකට අපේ තියෙනවා relative aberrations කියන්නේ contact lenses වල aberrations තියෙනවා ඔයගොල්ලෝ දන්නවා spherical aberrations තියෙනවා cone aberrations තියෙනවා chromatic aberrations තියෙනවා right හරි ඒ වගේ ගොඩක් aberrations වර්ගයෙන් aberrations කියන්නේ හරියට lens එකක් හරියට focus වෙන්නේ නැහැ right එතකොට light rays එක එක විදිහට තමයි lens එකේ thickness එක හරහා යන්නේ right එතකොට refractive index එක වෙනස් වෙනවා ඒක වෙනස් වෙනවා right එතකොට මේ spectacle lens එක තියෙන aberrations lens එකක power එක වැඩි වෙනත් aberrations වැඩි මම ඉස්සරහ හද slide එක දාගෙන very focal lens එක කොහොමද aberrations වෙනස් වෙන්නේ කියලා කතාන්දරේ අද අපි discuss කරන වෙලාවට මම හිතන කරන්න පුළුවන් වෙයි ඒක බලමු එතකොට මේ aberrations lens එකේ thickness එකත් එක්ක ඒ කියන්නේ focus light ray lens එක කරහා යනකොට සිදුවෙන වෙනස්කම් හින්දා සිදුවෙන aberrations වැඩි වෙනවා විශේෂයෙන්ම power එක වැඩි වෙනකොට lens එකේ. ඉතින් අපි ගොඩක් වෙලාවට contact lens එකක් පාවිච්චි කරන්නේ පොඩි ඔය minus note ටික minus 1 වගේ නෙමෙයි සමහර කට්ටිය පාවිච්චි කරන කැම්පේන් එක ගන්න දාන්න පුළුවන්. නමුත් high prescriptions වල තමයි ඒ spectacle lenses වල තියෙන disadvantages අඩු කරගන්න තමයි අපි ගොඩක් ලාට කන්ටැක්ට් ලෙන්ස් එක පාවිච්චි කරන සහාය ගන්න පහසුයි. එතකොට ස්පෙක්ටකල් ලෙන්ස් එක තියෙන ස්පෙක්ටකල් ලෙන්ස් එකේ තියෙන ඇබරේෂන්ස් ගොඩක් අඩු වෙනවා කන්ටැක්ට් ලෙන්ස් එක විශේෂයෙන්ම ලෙන්ස් එකේ පවර් එක
එක වෙනස් වෙනවා. එතකොට reduce optical aberrations කියන statement එක true නේද? ඒක හරි prescription එක. එතකොට ඔබලා දන්නවා දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ඔබන් දැනගන්න ඕන දෙයක් තමයි relative magnification සහ relative minification. ඒ කියන්නේ spectacle lens එකක් එකම power එකක් එක පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් spectacle lens එකක ඉන්න plus lens එකක ඉන්න එක hyperopen එක නම් එයාට ඇත්තම පේන image එක තියෙන වඩා චුට්ටක් magnify වෙලා පේනවා. නමුත් contact lens එක දැම්ම මේ magnification එක අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක image එක minify වෙනවා වගේ. තියෙන ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ නැහැ. ඇත්ත real ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ නැහැ. නමුත් අර relative spectacle එකට relatively අඩු වෙලා වගේ තමයි පේන්නේ. පැහැදිලිනේ? ඒත් එක තමයි minus එක නෙමෙයි. අපි ඇත්තටම minus lens එකක්. එහෙම නැත්නම් myopic lens එකට පේන image එක පොඩ්ඩක් minify වෙලායි පේන්නේ. පොඩ්ඩක් පොඩි එක තමයි යන පේන්නේ. නමුත් ඒ පොඩි ගතිය අඩු කරගන්න පුළුවන්. ඒක contact lens එකකින් දැම්ම. එතකොට මොකද වෙන්නේ? අර spectacle එකට relatively magnify වෙනවා. හැබැයි image එක තියනට වඩා magnify වෙන්නේ නැහැ. spectacle image එකට වඩා magnify වෙලා පේන්නේ. පැහැදිලිද? මම හිතන්නේ ගැන පොඩි අවබෝධයක් යන්න ඇති කියලා හිතන මේ ප්‍රශ්නෙත් එක මට ඒක ඔළුවට අවබෝධ කරගන්න තමයි මම මේ ප්‍රශ්නේ එක හැදුවේ. right. හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. right. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ කතාවක්. හොඳයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක්. මෙන්න මේක බලන්න. මෙන්න මේක දැන් බලන්න. spectacle prescription එකක් දීලා තියෙනවා. ඔබගෙන චුට්ට කතා කරන්න පුළුවන් කෙනෙක් මොන spectacle prescription එකක් දීලා තිනවා එයාගේ prescription එක minus 3 right spectacle prescription එක minus 3 minus 3 තමයි prescription එක හත් prescription එක ලියලා ආවේ minus 3 එතකොට මෙයාගේ keratometry reading ඔබලා දන්නවා keratometry reading ගන්න ඕනේ keratometry එකකින් automated keratometry එකකින් ගන්න පුළුවන් manual keratometry එකකින් ගන්න පුළුවන් මෙතන මම ගිය සතියේ කතා කරා මොකද කෙරටෝමීටර් එකකින් කරන්නේ කෝනියා එකේ පව එකම නින්නක් පුළුවන් කෝනියා එකේ රේඩියයි ඔෆ් කර්වේචර් කෝනියා එකේ ෆ්‍රන්ට් සර්ෆේස් එකේ කර්වේචර් එක මනින්නක් පුළුවන් ඒක අපිට කර්වේචර් එක මෙන්නම් අපිට දැනගන්න පුළුවන් මෙයාට මේ කෝනියා එකේ කර්වේචර් එකේ වෙනසක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කෝනියල් ස්ටිග්මටිසම් තියෙන කෝනියා එකේ පව එකේ ඩිෆරන්ස් එකක් තියෙනවා නම් අපි මනින මෙරිඩියන්ස් දෙකේ අනිවාර්යයෙන්ම එයාට ස්ටිග්මටිසම් තියෙනවා දැන් බලන්න මෙයාගේ මේ දීලා තියෙන මේ ෆයින්ඩින්ග්ස් වල විනස මෙයාගේ ස්පෙක්ටකල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මයිනස් 3 ලු හරි මම ප්‍රශ්න කැඳි කරලා ඉන්නවා එතකොට එයාගේ කෝනියා එක 180 පැත්තට කියන්නේ මම හරහට මැන්නොත් 180 පැත්තට එයාගේ රේඩියයි ඔෆ් කර්ව් එක 7.8 මිලිමීටර් කියන්නේ කර්ව් එක නමුත් මේක ඔබන් කර්ව් මේ රේඩියයි ඔෆ් කර්ව් එකට අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ පවර් එකට අවධානය යොමු කරන්න ඔබ බලන්න අංශක 180 දිගේ 43.25 diopters ඒ කියන්නේ පව එක ප්ලස් 43.25 diopters එක ප්ලස් වෙන්නේ පහයි හරි ඔකේ ඒක 90 degrees දිගේ right 90 degrees meridian එකේ එයාගේ පව එක 45 right එතකොට මේ දෙකේ meridians දෙකේ වෙනසක් තියනවද වෙනසක් තියෙනවා එහෙනම් ඒ වෙනස තමයි astigmatism හරිනේ ඒ වෙනස තමයි power difference එක තමයි astigmatism කියන්නේ එහෙම නැත්නම් විෂම දෘෂ්ටිකත්වය කියන්නේ එතකොට මෙයාගේ විෂම දෘෂ්ටිකත්වයක් තියනවද විෂම දෘෂ්ටිකත්වයක් තියනවාද? ඔව් කෝණියේ විෂම දෘෂ්ටිකත්වයක් දැන් මෙතන පේනවා මේ රීඩින් දිහා තියෙනවා. හැබැයි මෙයාගේ ස්පෙක්ටකල් පවර් එක මයිනස් 3. මයිනස් 3. ඔයාලා මේක නෝට අවබෝධ කරගන්න ඕන දෙයක්. හොඳයි. මයිනස් 3 ලඟදී මේ රිෆ්‍රැක්ෂන් එක කරා මයිනස් 3 එන්න තියෙනවා. හරි. හැබැයි කෝණියේ චේන්ජ් එකක් තියෙනවා. ඒක කොහොමද ඉතින් මේ මයිනස් 3 ආවේ? ස්ටිග්මටිසම් ආවේ. මෙතන ඇත්තටම මේ පවර් ඩිෆරන්ස් එක කොච්චරද? 45 ඉඳන් 43.25 එක. එහෙනම් 43.25 නම් 45 වෙන කොච්චර ඩිෆරන්ස් එකක් තියනවද? මෙතන 43 නම් 43.25 නම් 44.75 තියෙනවා. එතන 45 වන් දෙන 1.75 ඩිෆරන්ස් එකක් තියෙනවා. පව එක 1.75 ඩිෆරන්ස් එකක් තියෙනවා. right? ඒක අපි 45 නම් මෙෂර් කරොත් එම 43 පැත්තට minus 1.75 43.25 නම් 45 පැත්තට මෙෂර් කරොත් එම plus 1.75 දැන් කෝණියේ ස්ටිග්මටිසම් තියෙනවා 1.75 diopters. හැබැයි මෙයාගේ prescription එක minus 3. දැන් අපි ගිහිල්ලා බලමු මේක චුට්ටක් අපි ප්‍රශ්නේ කියවලා ඉමු ඉස්සලා. බලන්න හරිද වැරදිද දාන්නේ කියලා දන්නේ. The spectacle prescription is wrong. හරිද වැරදිද අපි මේ චුට්ට පරිවර්තන කරලා බලමු. දෙවෙනි එක. right number 2b.
there is a 1.75 diopter with the rule corneal astigmatism. With the rule corneal astigmatism. With the rule against the rule, okay. See, there is no lenticular astigmatism. Lenticular astigmatism. Then we make the corneal astigmatism. So lenticular astigmatism can make me argue. Hey, lens ke astigmatism tina. Like balam. D, right? D. A spherical hard contact lens is useful in correcting this patient's vision. A spherical hard contact lens is useful in correcting this patient's vision. Okay. A spherical soft contact lens can reasonably correct this patient's vision. Spherical soft contact lens ekak reasonably meyage vision ekak correct karanna puluwan. Hari. Api chuttak issarada gila slide ekak balamu. Oglan dakala thiyenawa menne me wage dewal. Man me poddak ara me den oy prashnata adala thama me slide ekak dala thiyenne. Pahadili ne? Etakota den balanna den me thiyenne corneal topography ekak. Corneal topography ekak gaththama oglan dannawa apita cornea ekek thiyena swabhawaya. Cornea ke issila thiyenne mona patthada? Cornea ke shape mona patthada? Cornea ke power ekak wedi mona patthada? Right? Kiyala apita අනුලගන්න පුළුවන් සාමාන්‍ය ස්පෙරිකල් කෝණයක් ගත්තොත් දැන් මේ වගේ බලන්න දැන් මෙතන උගන් අර අපි ඕ ලෙවල් ආරෙම කරන උඩ අපි කරන්නේ සමෝච්ච රේඛක් අන්න මේ වගේ කතන්දරයක් තමයි මේකේ තියෙන්නේ පැහැදිලිනේ ඒක බලන්න මේ මෙන්න මේ ඩාර්ක් රෙඩ් එකෙන් පේලා තියෙන්නේ පේන හරිය කියන්නේ කෝණයකේ රයිට් මේ පවර් එක වැඩි මහරි මේ කෝණයකේ පවර් එක වැඩි හරි ඒ කියන්නේ කෝණයක වැඩිපුර ඉස්සිලා තියෙන හරිය පැහැදිලිනේ ඒක මේ පැත්තට යන්න මේ බ්ලූ පැත්ත නැත්නම් ග්‍රීන් පැත්තට යන්න මොකක්ද තියෙන්නේ මේ පැත්ත ෆ්ලැග් එතකොට මෙන්න මේකේ කෝණයේ එකේ අංශක 90 පැත්තට කර්වේචර් එක වැඩි. කර්වේචර් මොන පැත්තද වැඩි? අංශක 90 පැත්තට මේ පැත්ත අංශක 90 පැත්තට කර්වේචර් එක වැඩි. එතකොට මේ අංශක 90 පැත්තට කර්වේචර් එක වැඩි නම් අපි මෙන්න මෙයාට කියනවා විද්ද රූල් ඇස්ටිග්මැටිසම් තියෙනවා. විද්ද රූල් කෝණියල් ඇස්ටිග්මැටිසම්. එතකොට මෙයාගේ කරෙක්ට් කරන ස්ලින් එක මොකද්ද? ස්ලින් එකක් එපේ කරෙක්ට් කරන්න ඇස්ටිග්මැටිසම් करेक्ट करना सिलिंडर का तमाई माइनस सिलिंडर फन रनिंग पहले ने तो विद रूल स्टिगमेंट संख्या ने प्रिस्क्रिप्शन ने का नाम माइनस सिलिंडर फन रनिंग पहले ने माइनस सिलिंडर फन रनिंग इतने कोटर मैं कौन है कि कर्वेज के बारे में मना पैसा करता 90 पैसा पहले ने बुकात को हम देख रहे हैं 90 पैसा तक कर्वेज के वैरी ना ठीक है 90 पैसे पावर के वैरी 90 पैसे पावर के वैरी ना අපි ස්පෙක්ටකල් එකක් එහෙම නැත්නම් මේකේ කරෙක්ෂන් එක කරනකොට මොකද කරන්නේ 90 පැත්තේ පවර් එක අඩු කරන්න ඕනේ. ඒක පවර් එක වැඩි එක අඩු කරන්න මොකද දාන්නේ? මයිනස්. ඒක මයිනස් දාන්නේ පවර් එක 90 පැත්තට. ඒක ස්ලින් එක ඇක්සිස් එක මොන පැත්තද එන්නේ? පවර් එකට අංශක 90ක් වෙනස් වෙලා. ඒ කියන්නේ 180 පැත්තට. පැහැදිලිද? එතකොට විත් ද රූල් ඇස්ටිග්මැටිසම් කියන්නේ කාරණා දෙකක් කියලා අපි කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කෝණයේ කර්වේජ් එක 90 පැත්තට වැඩි සහ කරෙක්ටිව් ස්ලින් එක මයිනස් 180 පැත්තට ඉන්නේ. මම හිතන්නේ 이거 නම් හොඳින් අවබෝධයක් තියෙන මේක අපව වරද්ද ගන්න එක. ඕකේ. දෙවෙනි එක බලන්න මෙන්න මේක. මේ බලන්න. මේ ගොඩක් ලක්ෂුක්ක් අංශක 180 පැත්තට තියෙනවා. අංශක 180 පැත්තට තියෙනවා. ඒක කෝණයේ කර්වේජ් එක අංශක 180 පැත්තට වැඩි. ඒ කියන්නේ හොරිසන්ටලි කෝවික් කර්වේජ් එක වැඩි. ඒක දැන් මම දන්නවා කෝණයේ දැන් මේ පැත්තේ මේ පවර්ෆුල් වැඩි මේ පැත්ත. එහෙමනම් මේ පැත්තේ පවර් එක අඩු කරන්න ඕනේ. පවර් එක අඩු කරන්න සිලින්ඩර් එකක් දාන්න මොන පැත්තටද? පවර් එක අඩු කරන්න පවර් එක දාන්නේ 180 පැත්තට. එහෙනම් ඒ පවර් එකේ සිලින්ඩර් එක ඇක්සිස් එක හරියට අංශ 90 ඉහ පැත්තට නේද මම හැම වෙලම කියලා දෙනවා. සිලින්ඩර් එකේ ඇක්සිස් එක දිගේ බලයක් නැහැ. සහ සිලින්ඩර් එකක් ගත්තාම ඒකේ බලය තියෙන්නේ ඇක්සිස් එකට හරියට අංශ 90ක් වෙනස් වෙලා. පැහැදිලිනේ? රයිට්. ඒක පවර් ඉස් පර්පෙන්ඩිකියුලර් ටු ද ඇක්සිස්. හරි? එතකොට බලන්න. දැන් මේකේ. අන්න මේක ඇවිල්ලා against the rule astigmatism. Against the rule astigmatism කියන්නේ මොකක්ද? माइनस सिलिंडर का 90 डिग्री स्थिर है ना यहाँ पे क्या है कोणीय के कर्वेचर के वैरी मुना पैटर्न है एक से आसुर पैटर्न में ने मेन है क्या रीने राइट तो बाने मेन कोणीय टॉपोग्राफी का कोणीय टॉनी टॉपोग्राफी की रीने अनुमत अपने एक से आसुर अपने आधे वाला नहीं का ऑब्जी क्या नाम ऑब्जी राइट पहले एक तो मैंने मेन पैटर्न में पावे के बैठी मैं आपको इलाज हर करेक्ट करूंगा स्क्रीन लेकर राइट स्क्रीन लेकर करेक्ट करूंगा मैं मेन पावर एक अभी तो अंश का अनुमा पानी पत्र तमाम यही माइनस सिलिंडर के एक्सिस से माइनस सिलिंडर के एक्सिस से पहले ने ओके तो
මෙන්න මේ වගේ දේවල් මේ කෝණයේ තියෙන සිදු වෙන වෙනස්කම් තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඒකට මේක මට මෙතන දාගන්න බැරි වුණා. ඔයාට කෝණියල් කෙරටොකෝනස් වගේ තියෙනවා. මේන්න මේ පැටර්න් එකකින් ගොඩක් වෙනස් වෙනවා. ඒකට ඔයාට ටික් වෙලා තියෙන මේ මේ කෝණියේ පව එක වැඩි වෙලා තියෙන්නේ මොන පැත්තද කියලා හරි අපි ලස්සනට පෙන්නනවා. කෝණියල් ටොපෝග්‍රැෆි එකත් හරියට ඩයග්නොස් කරගන්න හරි ලේසි. කෝණියල් ටොපෝග්‍රැෆි එකේ තිබ්බොත් ටොපෝග්‍රැෆි එකත් තිබ්බොත් කෝණියල් චේන්ජස්. රයිට් කෝණියක එලිවේෂන්ස් අපිට දැනගන්න හරි පුළුවන්. ඒක මේක කෙරටොකෝනස් එකක්ද එහෙම නැත්නම් පිලොසිප් මාජිනල් ඩිජෙනරේෂන්ද කෙරටොග්ලෝබස් එකක්ද කියන්නේ අපිට හරි ලේසියෙන් අඳුනගන්න පුළුවන් ටොපෝග්‍රැෆි එකේ. නමුත් ටොපෝග්‍රැෆි එකක් නැතුවත් අපිට අඳුනගන්න පුළුවන් ගොඩක් ලාට අපන් කිව්ව රිට්නස්කෝපි රිෆ්ලෙක්ස් එකක් ගන්නවා. රිට්නස්කෝපි එකේ ලයිට් එක ගන්නවා. ඕනිය රිෆ්ලෙක්ස් එකක් ගන්නවා. රෙඩ් රිෆ්ලෙක්ස් එකක් ගන්නවා. අපිට අක්ඩ අඳුනගන්න පුළුවන් මං කිව්ව සිසර් මූවමන්ට් එකක් එහෙම වෙනවා. කෙරටොකෝනස්ද කොහොමද අඳුනගන්න පුළුවන්. ඒත් එක්කම අපි ගොඩක් කතා නොකරන දෙයක් තමයි මේ ලෙන්ස් එකේ සිදුවන වෙනස්කම්. අපිට කොහොම නමුත් ඇහි රිෆ්‍රැක්ෂන් එක ඉන්නේ කෝනියා එකේයි ලෙන්ස් එකේයි දෙකේම එකතුව සහ ඒකේ තියෙන වෙනස්කම් හින්දා තමයි මේ රිෆ්‍රැක්ෂන් එකේ වෙනසක් සිද්ධ වෙන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට කෝනියා ගැන කතා කරාට ලෙන්ස් එක ගැන වැඩි කතා කරන්නේ නැහැ. ලෙන්ස් එකේ මේ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. බැලින් ලෙන්ස් එකේ මේ වගේ සිද්ධ වෙන වෙනස්කම් දැන් මම මෙන්න මේ මේ මම මේ දිරලා ඉමේජ් එකේ ලෙන්ස් එක බලන්න මම මේ එක ඉමේජ් එකක් දෙනවානේ පිළිද වෙනස්කම් වෙන්න පුළුවන්. ලෙන්ස් එකේ තුමු කර්වීචර්ස් වෙනස් වෙන්න පුළුවන්. 190 පැත්තක පව එක වැඩිලා දෙන්න පුළුවන්. උගන්දන ලෙන්ස් එකේ පව එක සාමාන්‍යයෙන් අපි ගන්න මෙතන මෙහෙම කියනකොට ලෙන්ස් එකේ පව එක ඉන්සිටු පව එක කියන්නේ පොසිෂන් එකේ තියෙන පව එක ඉන්සිටු කියන්නේ ඒ සිටුේෂන් එකේ කියන්නේ පොසිෂන් එකේ තියෙන පව එක ප්ලස් 15 16 වගේ. නමුත් අපි සාමාන්‍යයෙන් සලකන විදිහට normal anatomy කතා කරනකොට අපි ප්ලස් 18 to 20 වගේ කතා කරන ලෙන්ස් එක. හරි. එතකොට ඔනිය මම කියලා දෙන ලෙන්ස් එකේ ඉන්සිටු පව එක ප්ලස් 15 විතර. එතකොට බලන්න මේ කෝනියා එකේ වගේම මේ ලෙන්ස් එකේ රයිට් ලෙන්ස් එකේ ඉන්සිටු පව එක ප්ලස් 15 වගේ හරි. එතකොට මේ ලෙන්ස් එකේ මේ වගේ කර්වේචර් වෙනස්කම් තියෙන්න පුළුවන්. ලෙන්ස් එකේ ඩෙවලොප්මන්ට් එක අනුව රයිට් එකේ වෙනස්කම් සිදු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ලෙන්ස් එකේ තික්ම ඒරිය එක තමයි සෙන්ටර් එක පෙරිෆරි යන්නේ එක තින් වෙනවා. එතකොට කෝනියා එකේ සෝරි ලෙන්ස් එකේ රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක වෙනස් වෙන මං කියවා කියලා තියෙනවා ඔයගොල්ලෝ මතකනේ. ලෙන්ස් එකේ රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් ඉස් නොට් හෝමෝජිනියස් ඉන් ද එන්ටයර් ලෙන්ස් කියලා නේද? ලෙන්ස් එක පුරාවටම රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එකවත් ඒක වෙනස් වෙනවා. සෙන්ටර් එකේ රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක වැඩි, පෙරිෆරි යන්නේ යන මේ කෝටෙක්ස් එක පැත්තට යන්නේ යන රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක අඩුයි, රයිට්? එතකොට බලන්න දැන් මේකේ තියෙන්නේ මෙන්න මේක ලෙන්ස් එකේ මේ කෝන් එක වගේ. මේක කියන්නේ ලෙන්ටිකෝනස්. ලෙන්ටිකෝනස් කියලා බලන්න ලෙන්ස් එකේ මේ පැති කර්වේචර් එක වැඩි. ඒ වගේම අනිත් පැත්තේ කර්වේචර් එක වැඩි වෙන්නත් පුළුවන්. මේක ඇන්ටීරියර් කර්වේචර් එක වැඩි වෙනකොට සමහර කට්ටිය මේ පොස්ටීරියර් කියන්නේ පිටිපස්සෙන් කර්වේචර් එක වැඩි වෙනත් පුළුවන්. එතකොට කෝණයේ කේ වගේම ලෙන්ස් එකේ ස්ටිග්මන්ට්ස් එන්න පුළුවන්. ඒක අපේ කෝණයේ කේ ස්ටිග්මන්ට්ස් මේක අපේ කෝනියල් ස්ටිග්මන්ට්ස් කියනකොට ලෙන්ස් එකේ ස්ටිග්මන්ට්ස් මේක අපි කියන්නේ ලෙන්ටිකියුලර් ස්ටිග්මන්ට්ස්. හරි ලෙන්ටිකියුලර් ස්ටිග්මන්ට්ස්. ගොඩක් වෙලාවට මේ කන්ටැක්ට් ලෙන්ස් කරනකොට හાર્ඩ් ලෙන්සස් කරනකොට මෙන්න මේ ලෙන්ටිකියුලර් ස්ටිග්මන්ට්ස් ගැන තියෙනවා. ගොඩක් වෙලාවට පොඩි ප්‍රශ්නයකට අපි මුණ පානවා. ඒකට අපි දැනගන්න ඕනේ මේක කොහොමද හැන්ඩල් කරගන්නේ කියලා. රයිට්. දැන් ඔබට අවබෝධයක් තියෙනදි කෝණයේ කර්වේචර්ස් වෙනස් වෙනවා වගේම ලෙන්ස් එකෙත් කර්වේචර්ස් වෙනස් වෙනවා. ඒත් එකම ස්ටිග්මන්ට්ස් වෙනස් වෙනවා. දැන් කාට හරි කෝණයක හරියටම ස්පෙරිකල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝණයේ කිසිම පවර් ඩිෆරන්ස් එකක් නැහැ. හරි ලස්සනට ස්පෙරිකල් කෝණ එකක් තියෙන්න පුළුවන්. පවර් එකක් නැතුව. නමුත් එයාගේ ඇහි ඇතුළේ ලෙන්ස් එකේ කර්වේචර් ඩිෆරන්ස් එකක් තියෙමුත් ඒත් ඒ මනුස්සයාට රිෆ්‍රැක්ටිව් එකක් වෙන්න පුළුවන්. ස්ටිග්මන්ට්ස් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මම මේ ප්‍රශ්නට අදාළව කතා කරගත්තා. මම මේ ප්‍රශ්නේ ගිහිල්ලා අපි බලමු. ඒක තමයි අපි ඉස්සරහම මේක පවර් ඩිෆරන්ස් එකක් අපි බලාගෙන ඉමු ආපහු. බලන්න අංශික 180 පැත්තට 43.25 නේද? ඒක මේ අංශික 180 පැත්තට 43.25 ඩයොප්ටර්ස් දීලා තිනවා කෝණයේ. දැන් ඔබන් තේරෙනවා මෙතන ස්ටිග්මන්ට්ස් එන්නේ කොහොමද කියලා. අංශික 180 පැත්ත කියන්නේ මේ පැත්තනේ. ඒක මේකේ දීලා තිනවා 43.25. හරිනේ? 43.25 දීලා තියෙනවා මේ පැත්තේ. හරි. 43.25. ඒක අනිත් පැත්තේ දීලා තියෙනවා 45 නේද? මේ පැත්තේ දීලා තියෙනවා 45. ඒක උඩ ගන්න මේ පැත්තේ දීලා තියෙනවා 45. දැන් මෙන්න මේකේ දැන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දැන් මේ පවර් මෙරිඩියන් දෙකේ රයිට් මේ පැත්තේ රයිට් මේ පැත්තේ පවර් ඩිෆරන්ස් එකක් තියෙනවනේ. දැන් පවර් ඩිෆරන්ස් එකක් තියෙනවනේ. පවර් එක වැඩි කොයි පැත්තේද? මේ පැත්තේ තමයි පවර් එක වැඩි. ඇයි ඒ පවර් එක වැඩි? 45 ඩයරෙක්ටර්ස්. රයිට්. එතකොට මේ පැත්තේ පවර් එක අඩුයි මොකද මේක 180 පැත්ත. පැහැදිලිනේ? එතකොට ඩිෆරන්ස් එක කොච්චරද? 1.75 තමයි ඩිෆරන්ස් එක. පැහැදිලිනේ? එතකොට
මෙයාගේ මොකද මොනවාගේ ඇස්ටිග්මැටිසම් එකක්ද තියෙන්නේ කෝණියේ එකේ. රයිට් කෝණියේ මොනවාගේ ඇස්ටිග්මැටිසම් එකක්ද තියෙන්නේ. කෝණියේ තියෙන බලන්න ඇස්ටිග්මැටිසම් එක ගත්තම කර්වේච් එක වැඩි 45 පැත්ත. ඒක කර්වේච් එක වැඩි 45 පැත්ත වෙනකොට රයිට් කර්වේච් එක වැඩි 45 පැත්ත වෙනකොට ඔයගොල්ලන් කියන්න බලන්න නිකන් නිකම හිතන්න බලන්න මෙයාගේ තියෙන මොන ඇස්ටිග්මැටිසම් එකද with the rule against the rule. දැන් මම දීලා දෙන කලෙක්ෂන් එකේ මම මේ 45 පැත්තට කෝණයකේ කර්වේච් එක වැඩි. ඒ කියන්නේ මේ වගේ නේ. මේ වගේ නේ. ඒකද එහෙනම් මෙයා මොකද්ද? මෙයා විද්ද රූල් ඇස්ටිග්මැටිසම් කෙනෙක් තමයි හරියන විදිහට බැලුවා. පැහැදිලිනේ හරි. අපි හැ පැත්තට යමු බලන්න. දැන් රයිට්. දැන් මොන අපව ප්‍රශ්න. ස්පෙක්ටකල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක -3. ඒකේ වල වෙනසක් වෙන්නේ නැහැ. ඒක අපි ඉස්සලම මේක අපි ස්කෝකල් යමු බලන්න. ස්පෙක්ටකල් කරෙක්ෂන් එක -3 නම් හරි. පළවෙනි ස්ටේට්මන්ට් එක අපි ස්කෝප් කරගෙන යමුකෝ බලන්න. ඒක හරිද වැරදිද? ස්පෙක්ටකල් කරෙක්ෂන් එක මේක මෙයා කියනත් ස්පෙක්ටකල් කරෙක්ෂන් ඉස් රෝන් කියලා. මේ අපිට එහෙම හිතන්න බෑ. ස්පෙක්ටකල් කරෙක්ෂන් එක හරියට දීලා තිබ්බම අපි මේ ස්ටේට්මන්ට් එක ෆෝල්ස්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක හරි. හරි? බලමු දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න. B එක ස්කෝප් කරන් යමු බලන්න. Guys 175 diopter with the rule corneal astigmatism. ඒක එක හරිද? හරිනේ දැන් ආගේ මෙයාගේ 45 පැත්ත තමයි 45 ඩයොප්ටර්ස් තියෙන පැත්ත කෝණිය එකේ 90 පැත්තට දැන් හරිනේ 90 පැත්ත කෝණියේ කර්වේච් එක වැඩි නම් ඒ කියන්නේ පවර් එක වැඩි නම් මොකද විද ද රූල් මොකක්ද එන්නේ විද ද රූල් කියන්නේ මයිනස් වින් එක 100 නීති පැත්තට එන්නේ ඒකට මේ ස්ටේට්මන්ට් එක හරිනේද there is 175 with the rule corneal astigmatism හරිනේ corneal astigmatism එකේ 175 නේද මයිනස් කියලා දෙන්නේ 175 ඩයොප්ටර්ස් ප්‍රශ්නයක් නැහැ විද ද රූල් කොහොමද හරි මේක ප්ලස් කරන්න පුළුවන්ද මයිනස් කරන්නත් පුළුවන් රයිට් ප්ලස් කරත්නම් 90 ඩිග්‍රීස් माइनस करता ना 100 डिग्री दिस कॉर्नियलिस्टिक कॉर्निया के है भाई पावे के वैल्यू 90 पैत्तर में ठीक है ना विद द रूल राइट हां देयर इज 175 डायोप्टर विद द रूल कॉर्नियलिस्टिक मतलब एक स्टेटमेंट करें हर के पहले नहीं राइट एक ट्रू राइट देन बान देयर इज नो लेंटिकुलर एस्टिग्मेटिसम देन मेयाट මොකක්ද ඇත්තටම මේ හේදි වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම කරන් බලන්න දැන් අපි දකින්න දේවල් තමයි සමහර වෙලාවට සමහරුන්ගේ කොනියලිස්ටික් මර්සම් තියෙනවා නමුත් මේගලගේ ලෙන්ටිකියුලර් ස්ටිග්මැටිසම් කියන්නේ ඇහැට ලෙන්ස් එකේ තියෙන ස්ටිග්මැටිසම් වලින් මේ කෝනියල් ස්ටිග්මැටිසම් නියුට්‍රලයිස් වෙනවා. නියුට්‍රලයිස් වෙනවා කියන්නේ ඒක නැති වෙනවා. උදාහරණයක් අපි හිතමු මෙහෙම එකක් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි හිතමු සරලව කෝනියා එකේ පවර් එකේ කෝනියා එක අපි හිතමුකෝ කරෙක්ට් කරන්න ඕනි පවර් එකක් තියෙනවා -2 කින්. කෝනිය එකෙන් අපිට ස්පෙක්ටකල් එකක් දාලා කරෙක්ට් කරන්න ඕනි කෝනිය එකේ මොකක් හරි කර්වේචර් ඩිෆරන්ස් එකක් හින්දා හරි කෝණයක හින්දා රිෆ්‍රැක්ටිව් එරර් එකක් ඇති වෙනවා ඒකේ කරෙක්ට් කරන කෝණයක විතරක් වෙනුත් මම කියන්නේ ඒක කරෙක්ට් කරන්න වෙනවා අපිට කියමු -2 පව එකක් දාන්න ඕනේ කියලා නම් හරි අපි කෝණයක වෙන්නම -2 පව එකක් දාන්න ඕනේ කියලා යටෙනවා කෝණයක වෙන්න හරි නමුත් අපි එයාට සාමාන්‍ය රිෆ්‍රැක්ෂන් එකක් කරනකොට ප්ලාන මුත් පව එකක් නැහැ නමුත් කෝණයකල් වෙන්නම අපිට තේරෙනවා නේද සාමාන්‍ය -2 වගේ පව එකක් තියෙන්න ඕනේ කියලා ඒත් එහෙම කොහොමද වෙලා තියෙන්නේ එහෙම වෙන්න පුළුවන් එක හේතුවක් තමයි කෝණයේ -2 පව එකක් තිබ්බට ලෙන්ස් එකේ තියෙනනම් +2 පව එකක්. ඒකට කෝණයේ +2 -2 පව එක ලෙන්ස් එකේ +2 පව එක ආවම මොකද වෙන්නේ? ඒක නියුට්‍රලයිස් වෙනවනේ. 0 වෙනවනේ. ඒකට මොකද වෙන්නේ අපිට සාමාන්‍ය පේන පුදුලක් සාමාන්‍ය දේ පේනවා අපි normal refraction එකක් කරොත් එළියේ. ඒ යා ප්ලාන. හරි? අන්න ඒ වගේම corneal astigmatism තියෙන කෙනෙකුට ඊට විරුද්ධ පැත්තට ලෙන්ස් එකේ lenticular astigmatism එකක් තිබ්බොත් අන්න corneal astigmatism lenticular astigmatism එකෙන් neutralize වෙන්න පුළුවන්. හරි. එතකොට අපි ඇත්තටම මේ contact lens කරනකොට ඔන්න ඔය කතන්දර තිබ්බොත් එහෙම අපි සෑහෙන ප්‍රශ්නයකට මුහුණ පානවා. අපි hard lenses එහෙම කරන්න යනකොට. මොකද ගොඩක් වෙලාවට අපි astigmatism තියෙනවා නම් corneal astigmatism එකෙන් අපි hard lens කරන්න යනවනේ. හැබැයි සමහර වෙලාවට අපිට වෙන දෙයක් තමයි corneal astigmatism එක correct කරලා කරාම ඒත් මෙයාට පේන්නේ නැහැ. වෙනම තව astigmatism එකක් right එනවා එළියට. ඒ කොහෙද astigmatism එක හොයාගන්න එකක් අමාරු වෙනවා. ඒක නිකන් ගොඩක් වෙලාවට 90ක් වෙනකොට ඒක ලෙන්ටිකියුලර් ස්ටිග්මැටිසම් එක. ඒක දැන් ඔයගන්ට පැහැදිලිව තේරෙනවා. කෝණියේ තියෙන ස්ටිග්මැටිසම් එකක් නියුට්‍රලයිස් වෙන්න පුළුවන්. ලෙන්ස් එකේ තියෙන එහෙනම් ලෙන්ටිකියුලර් ස්ටිග්මැටිසම් එකක් තියෙනවා නම් ඒකේ අනිත් කෙලින්ම අනිත් පැත්ත ඩිරෙක්ෂන් එක තියෙනවා නේද? ඒ කියන්නේ අපි හිතමු කෝණියල් ස්ටිග්මැටිසම් තියෙනවා නම් with the rule ලෙන්ටිකියුලර් ස්ටිග්මැටිසම් එකක් තියෙනවා නම් against the rule ඒක කෝණියේ with the rule ස්ටිග්මැටිසම් එක ලෙන්ස් එකේ අගේස්ට් රූල් ස්ටිග්මැටිසම් එකත් එක නියුට්‍රලයිස් වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් හිතන්නේ නැද්ද මේ ප්‍රශ්නේ මාවට එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා. හරි. ස්පෙක්ටකල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක -3.
හැබැයි corneal astigmatism එකක් මෙතන පෙන්නනවා 1.75 diopters. cornea එකේ curvature එක 90 පැත්තට වැඩි හින්දා cornea එකේ curvature එක 90 පැත්තට වැඩි හින්දා මේක with the rule astigmatism එකක්. එතකොට කොහොමද මේ with the rule astigmatism එක neutralize වෙන්නේ? දැන් මේක අතරේ නම් අනිවාර්යයෙන්ම මෙයා මේ corneal astigmatism with the rule තිබ්බම මෙයාගේ lens එකේ lenticular astigmatism එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ against the rule පැත්තට. ඒ කියන්නේ ඒකේ අනිදාංශික අරකට හරියට විරුද්ධ පැත්තට. පැහැදිලි නම් එහෙම රිමෝට් එහෙම මෙයාගේ corneal astigmatism neutralize වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් plus or minus refractive correction එකක් තියෙනවා. ඒක ඉස්මතු වෙලා ඉන්න පුළුවන්. පැහැදිලිනේ? මම හිතනවා පැහැදිලි වෙන්නයි කියලා මම චුට්ටි වෙලාවක් අරන් පැහැදිලි කරේ ඒකයි. ඒක බලන්න මේකෙදි මෙන්න මේ දීලා තියෙන ස්ටේට්මන්ට් එකේදී lenticular astigmatism නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? නැහැ. lenticular astigmatism මම ස්කෝප් කරගෙන යනවා. right මෙතන lenticular astigmatism මෙයාගේ අනිවාර්යම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් cornea එකේ curvature එකේ difference එකක් තියෙනකොට right corneal curvature එකේ difference එකක් තියෙනකොට power එක spherical එකක් වෙන්න විදිහක් නැහැ. cylinder එකක් නැතුව. ඒ කියන්නේ අනිවාර්යම lenticular astigmatism තියෙන්න ඕනේ. lenticular astigmatism වලින් මේ corneal astigmatism neutralize වෙලා තියෙන්න ඕනේ. right එතකොට මේ statement එක false නේද? There is no lenticular astigmatism කියන එක false. ඒක තව තවත් දෙයක් තමයි මම අර කලින් කිව්වා. අර corneal astigmatism correct කරන ගොඩක් ලාට astigmatism high නම් අපි පාවිච්චි කරන දේ තමයි අපි RGB lenses එහෙම නැත්නම් hard lenses. ඒක hard lens එක පාවිච්චි කරාම මොකද වෙන්නේ? මේක lens එක උඩ මෙහෙම ටිකක් අපි ඒක fit එක හරියට කරන්න ඕනේ. lens එක උඩ කියන මෙහෙම අපි ඒක හඳුන හින්දා ඒ cornea එකේ තියෙන curvature වෙනසක් සිද්ධ වෙනවා. ඒක corneal astigmatism neutralize වෙනවා. හරි? හැබැයි ඒක උඩ lenticular astigmatism එක තිබ්බම lenticular astigmatism එක ඉස්මතු වෙනවා. cornea එකේ. ඒක උඩ මේ lenticular astigmatism මුත් තියෙනවා නම් corneal astigmatism මුත් තියෙනවා නම් කියලා අපි තේරෙනවා නම් එතකොට RGB lens එකක් නැත්නම් hard lens එකක් හොඳ දෙයක් නෙමෙයි. එතකොට අපිට අපි correct කරන්නේ මේ cornea එකේ තියෙන astigmatism එක. නමුත් අපිට වෙනත් astigmatism එකක් මතුවෙනවා. corneal astigmatism neutralize වෙලා lenticular එකේ තියෙන අර against the rule astigmatism එක ඉස්මතු වෙනවා. එතකොට RGB lens එකකින් මේ වගේ කතන්දරයක් හරියට correct කරන්න බෑ. ඒක බලන්න මොකද වෙන්නේ? D statement එක. A spherical hard contact lens is useful in correcting this patient's vision. spherical hard contact lens එකක් බෑ. spherical hard contact lens එකක් වෙනම බලද්දී අපිට ගොඩක් ලාවට අපිට toric hard lens එකක් වන්න front toric එකක් තමයි පාව ගොඩක් ලා සමහරවල් පාවිච්චි කරන්න මේක specially හදලා ගන්න ඕනේ. මෙතන statement එක මොකද්ද? spherical hard contact lens is useful in correcting this patient's vision. ඒක spherical hard contact lens එකක් මේ patient ගේ කරෙක් කරගන්න විදිහක් නෑ. මොකද lenticular astigmatism ඉස්පත් වෙන ඉන්න. පැහැදිලිනේ? right. අපි බලමු e statement එක. a spherical soft contact lens can reasonably correct this patient's vision. අන්න spherical soft contact lens and then hard lens එකක් දැම්ම cornea එක මත හිටිලා cornea එකේ අර wrappage එක මෙහෙම wrappage එකක් වෙන cornea එකේ තියෙන astigmatism එක අඩු කරනවනේ. කොච්චරක් මේ කද වෙලා වගේ හිටින්න හින්දා cornea එක උඩම හිටින්නේ. නමුත් soft contact lens එක මොකද වෙන්නේ? කෝණික මතම නෙවෙයි කෝණික සුට්ටක් ඉස්සරහින් තියෙන කඳුළු ලෙන්ස් එක මත පාවෙවි තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ ගොඩක් ලාද මේ කෝණිකේ තියෙන ස්ටිග්මටිසම් ගතිය ලෙන්ස් එක සොෆ්ට් ඉන්න ලෙන්ස් එකේ ෆ්‍රන්ට් සර්ෆේස් එකට එනවා. මෙහෙම රැපේජ් එකක් වෙනකොට මෙහෙම ලෙන්ස් එක මෙහෙම සරලව මෙහෙම ෆිට් වෙනකොට අර කෝණිකේ තියෙන ඇද ගතිය සොෆ්ට් කන්ටැක්ට් ලෙන්ස් එක උඩට එන්න පුළුවන්. කෝණිකේ ෆ්‍රන්ට් සර්ෆේස් එකට එන්න පුළුවන් ලෙන්ස් එකේ ෆ්‍රන්ට් සර්ෆේස් එකට එන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර ඒ තියෙන ස්ටිග්මටිසම් ගැතේ එහෙමම කෝණියකේ තියෙනවනේ. එතකොට ලෙන්ස් එකේ තියෙන ස්ටිග්මටිසම් ගැතෙන් ඒක නියුක්ලියස් වෙනවනේ. රයිට්. එතකොට මේ මයිනස් 3 වලට හරියන කන්ටැක්ට් ලෙන්ස් එක සොෆ්ට් එකක් දැම්මොත් බොහෝ දුරට අර RGB එකෙන් එන ප්‍රශ්නේ අපිට අඩු කරගන්න පුළුවන්. මොකද RGB එකක් කන්දට මේක ෆිට් වෙන්නේ. කෝණියකේ තියෙන වැදගතිය අඩු කරනවා. එහෙමනේ කරන්නේ සාමාන්යයෙන් කෝණියක මතක නේද? එතකොට මෙන්න සොෆ්ට් කන්ටැක්ට් ලෙන්ස් එක මත ඊට වඩා වැඩිනේ සාමාන්‍ය මිලිමීටර ගන්න සාමාන්‍ය මිලිමීටර 14.5 ඒ වගේ නේ. ඒක මිලිමීටර ගන්න වැඩි. අර වගේ හදට හිටින්නේ නැහැ. ඒක corneal astigmatism neutralize වෙන්නේ නැහැ. soft contact lens එක. හැබැයි මොකද වෙන්නේ? ඒ astigmatism එක ගතිය lens එකේ front surface එකේ ඒ විදිහටම මතු වෙන්න පුළුවන්. right. එතකොට අර lenticular astigmatism එකෙන් අර front surface එකේ ගතිය neutralize වෙලා reasonably අපිට correct කරගන්න පුළුවන් spherical soft contact lens එකකින් මේ patient. හරිද? ඒක චුට්ටක් වැඩිපුර හිතන්න ඕන දෙයක් මේ කන්ටැක්ට් ලෙන්ස් ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ මේ ඉස්සරහට ඉගෙන ගන්න. හරි?
එතකොට බලන්න හැබැයි මේ මේ වගේ කෝනියල් ඇස්ටිග්මටිසම් එකක් තියෙනවා නම් කරෙක්ට් කරන්න හොඳ බෙස්ට් ඔප්ෂන් එක සොෆ්ට් කන්ටැක්ට් ලෙන්ස් එකක් නෙමෙයි. මෙයාගේ මේ ලෙන්ටිකියුලර් ඇස්ටිග්මටිසම් එක තියෙන හින්දායි මම මේ කියන්නේ. හරිද? කෝනියල් ඇස්ටිග්මටිසම් වලට ඔපොසිට් ඩිරෙක්ෂන් එකට ලෙන්ටිකියුලර් ඇස්ටිග්මටිසම් එකක් තියෙන හින්දායි කරන්නේ. ඒක මේක වැරදියට ගන්න එපා. කෝනියල් ඇස්ටිග්මටිසම් තියෙන එකනට කරෙක්ට් කරන්න හොඳ ලෙන්ස් එක සොෆ්ට් ස්ෆෙරිකල් කන්ටැක්ට් ලෙන්ස් එකක් කියලා ඒක හිතන්න එපා. මේ 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 ප්‍රශ්නට අදාළමයි මම මේ කියන්නේ. මොකද මෙයාගේ ලෙන්ටිකියුලර් ඇස්ටිග්මටිසම් එකක් තියෙන හින්දා. පැහැදිලිනේ? රයිට්. එතකොට එහෙනම් මේ බලන්න මේ ස්ටේට්මන්ට් එක E ස්පෙරිකල් සොෆ්ට් කන්ටැක්ට් ලෙන්ස් කැන් රීසනබලි කරෙක්ට් දිස් පේෂන්ස් වි නෝ රීසනබලි කරෙක්ට් කරන්න පුළුවන් මේ ස්ටේට්මන්ට් එක ට්‍රූ. පැහැදිලිනේ? රයිට්. මම හිතන්නේ ඒ ප්‍රශ්නට අපි සාධාරණයක් කරා යම් කිසි දැනුමක් ලබා ගන්න නැති කියලා මම හිතනවා. ඒකද ඔයගොල්ලන් බලන්න ඕනේ. ඔයගොල්ලන් කන්ටැක්ට් ලෙන්ස් කරනවා නම් කන්ටැක්ට් ලෙන්ස් එකක් කරනකොට සමාන කට්ටියට බලන්න කියනවා මේ කම්පයර් කරලා මේ ස්ටිග්මටිසම් ඒක ගොඩක් ලාට ලෙන්ටිකුලර් ස්ටිග්මටිසම් කියන වඳුර ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් ඔටෝ රිෆ්‍රැක්ට් මීටර් එකේ ගත්තොත් කේරිඩින් එකක් දාලා අපි රීඩින් එක ඒක ඒක දිහා බලන්න ගොඩාක් දේවල් අඳුන ගන්න පුළුවන් කමක් තියෙනවා මේ මෙයාගේ ඇහි තත්ත්වේ කෝණයේ තත්ත්වේ කොහොමද ලෙන්ස් එකේ තත්ත්වේ කොහොමද ඉතින් මේ වගේ දේවල් කරන්න. ඒකත් අපි ඒක දැනුම ලබා ගන්න ඒක පහසුවක් වෙනවා. රයිට්. අපි දැන් ඊළඟ ප්‍රශ්නය. කවුරු හරි මේ ස්ක්‍රීන් එක මගේ ෆෝන්ස් වලින් අඳිනකොට මේ මගේ ස්ක්‍රීන් එකේ එනවා හැම මේ 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 වගේ වෙන විදිහට පාර ලයින්ස් එනවා. රයිට්. ඉතින් අපි ඒක බලන්න. ඕකේ. එතකොට බලමු මේක අපිට මකා ගන්න පුළුවන්ද කියලා. අපිම බලමු ඊළඟ ප්‍රශ්නය මයෝපික් shift එක. ඒක මයෝපික් shift occurs in. ඒක මොකද මේ මයෝපික් shift එකක් කියන්නේ මම මේ ප්‍රශ්නේ මේ slide එකෙන් දාලා දෙන පිටුව ටිකක්. මයෝපික් shift එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඇහැ මයිනස් වෙන්න පුළුවන් කතන්දර මොනවද කියලා. දැන් මම පළවෙනි A දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන ඇහැක මයිනස් prescription එකක් එන්න පුළුවන් අවස්ථාවක් මොකද්ද කියන එක තමයි මේ මයෝපික් shift එකක්. normal thing එකක් myopic shift එකක් myopic පැත්තට වෙන්න පුළුවන් නේ මොන වගේ හේතුකින්ද බලන්න ඒ keratoconus keratoconus තමයි myopic shift එකක් වෙන්න පුළුවන් ද ගොඩක් ලාගේ ලොකු myopic shift එකක් වෙන්න පුළුවන් ඒත් අපි astigmatism එකට වැඩි නෑ නමුත් ලොකු myopic shift එකක් වෙන්න පුළුවන් ඒක බලන්න මෙතනදී මම keratoconus කියන පද කියන දෙක හතරක් දන්නවා kerato කියන්නේ මේ කෝණිය එක right conus කියන්නේ කෝණ එකක් වගේ ඉස්සරහට එන එක දැන් මම මේ දෙකක් compare කරලා දීලා තියෙනවා මෙතන මේ normal කෝණිය එකක් spasm of ciliary body spasm of ciliary body මොකද මේ spasm of ciliary body කියන්නේ දැන් ඔයගොල්ලන් දන්නවා අපි ciliary body එකේ අපි ඇහි ciliary muscle ciliary body එකේ තියෙන ciliary muscle එක මේ ciliary body එකේ තියෙන ciliary muscle එකෙන් තමයි අපේ ඇහි accommodation control කරන්නේ මොකද accommodation කියන්නේ කියන එක ඔයගොල්ලන් දන්නවා changing the dioptric value of the crystalline lens to focus different distances ඒක තියෙන distances focus කරගන්න අපේ ඇහි crystalline lens එකේ පව එක වෙනස් කරගන්න එක තමයි accommodation කියන රිට් එක තමයි හරියට clear image එකක් ගන්න. ඉතින් මේක මේකට දායකත්වයෙන් දක්වන දෙයක් තමයි මේ lens එකෙන් ඒක පව එක වෙනස් වුණාට lens එකේ පව එක වෙනස් කරන්නේ අපේ ඇහි තියෙන ciliary muscle එකේ තියෙන ciliary body එකෙන්. ඒක ciliary සමහර කට්ටියගේ වෙනදී තමයි මේ ciliary muscle එක ring එකක් වගේ එකක් නේ. ඇහි මේ මෙතන ඔයගොල්ලන් පේනවා දැන් නරයි මෙතන පේන්න නම් මෙබ
right? සිලියරි මසල් එක කියන්නේ මෙන්න මේ හැරෙදි මේ මෙන්න මේ සිලියරි බොඩි එක right මේ සිලියරි බොඩි එකද කියන්නේ සිලියරි මසල් එක right සිලියරි බොඩි එක ඇතුළේ තියෙන සිලියරි මසල් එක තමයි දැන් ඉතින් මේක ඇතුළේ මේ මේ කරස් කරක් නේ මේක රින් එකක් වගේ මේක මුළු ඇහැ වටේට රින් එක වගේ මෙහෙම තියෙනවා පැහැදිලිද රින් එක වගේ තියෙනවා ඔය මයික්‍රොෆෝන්ස් මියුට් කරගන්න right කොල්ලගෙන මම මියුට් කළා මෙන්න right right okay මේක රින් එකක් වගේ මස්සල් එකක් right රින් එකක් වගේ මස්සල් එකක් ඒකද මේක ඇහි මේ මේ ලිම්බස් ඒරියක මෙහ වටේට මෙහෙම මෙහෙම තියෙන මස්සල් එකක් තමයි මේ සිලියර් මස්සල් එක වෙන මම මෙන්න මේ සිලියර් මස්සල් එක බලන්න ඒකද මේක කන්ස්ට්‍රික්ට් වෙනකොට සිලියර් මස්සල් එක පොඩි වෙනකොට මොකද වෙන්නේ සස්පෙන්ෂන් ලිගමන්ට්ස් රිලැක්ස් වෙනවා ලෙන්ස් එක බල්ජ් වෙනවා ඒක මේ සිලියර් මස්සල් එක ඇදෙනකොට මොකද වෙන්නේ සිලියර් මස්සල් එක ඇදෙනකොට සස්පෙන්ෂන් ලිගමන්ට්ස් ඇදෙනවා ලෙන්ස් එක ෆ්ලැට් වෙනවා දුරට ફોකස් වෙනවා පැහැදිලිනේ මේකෙන් සම්මත ඔයගොල්ලන් දන්නවා එතකොට මේ සිලියර් මස්සල් එක අපි හිතමු මේ මස් කන්ස්ට්‍රික් වෙලා ස්ටක් වුණොත් සමහර කට්ටිය කියන ස්පැසම් එක මෙහෙම සිලියර් මස්සල් එක අපි ඇකමඩේට් කරනකොට මේක ස්ටක් වුණොත් එහෙම මොකද වෙන්නේ අන්න ඒකද කියන සිලියරි මස්සල් එක ස්පැසම් එකක් කියලා මේක ගොඩක් එක එක හේතු තියෙන මේක වෙන්නේ මොකද මේක හේතු තියෙන මල්ටි ෆැක්ටෝරියල් කතන්දරයක් මේක හේතු නේද එක විදිහ හේතු තියෙන මොකද මම එකක් විතර කිව්වේ මේ සිලියරි බොඩි එකේ ස්පැසම් එකක් කියන්නේ ඒක මොකද වෙන්නේ ඇහැ ලෙන්ස් එක කර්වේච් එක වෙලාමයි තියෙන්නේ ලෙන්ස් එක පොව එක වැඩි වෙලාමයි තියෙන්නේ මේ ෆ්ලැට් වෙන්න බෑ ෆ්ලැට් වෙන්නේ නැහැ right ෆ්ලැට් වෙන්නේ නැහැ අවශ්‍ය විදිහට ස්පැසම් එකක් වෙනවා දැන් සමහර කට්ටිය කියනවා ඇකමඩේෂන් ස්පැසම් කියලා අපි කියන්නේ සමහර කට්ටිය ළඟ බලාගෙන ඉන්නවා ළඟ බලාගෙන ඉන්නකොට සිලියර් මස්සල් එක ඇකිලිලා තියෙන්නේ right සිලියර් මස්සල් එක ස්ටික් වෙලා තියෙන්නේ එයා දුර බලනකොට දුරට ફોකස් වෙන්නේ නැහැ සමහර ටික වෙලාවක් යනවා right ළඟ බලාගෙන ඉඳලා ළඟ වැඩ ගොඩක් කරගෙන ඉඳලා දුර බලනකොට දුර ફોකස් වෙන්නේ නැහැ ටික වෙලාවක් යනවා අන්න ස්පැසම් එකක් ඇතිලා ස්පැසම් ඔෆ් ඇකමඩේෂන් කියන්නේ මේ සිලියර් මස්සල් එක තමයි ස්පැසම් එකක් ඇති වෙන්න පුළුවන් අන්න එතකොට මොකද වෙන්නේ මෙයා ෂෝට් එක දැන් ළඟට ફોකස් වෙන මේක දාලා තියෙන්නේ ඒක ලෙන්ස් එකේ පවර් එක වැඩි වෙලා නේද ඒක ලෙන්ස් එකේ පවර් එක වැඩි වෙලා කියන්නේ ඒකට මෙයාට එයා හැම මයෝපික් වෙනවා කියන එක මයෝපික් ෂිෆ්ට් එක වැඩි වෙනවද ඔව් ඒක සාමාන්‍යයෙන් එයා මයෝපික් වෙන්න පුළුවන් right ඒක හැ පවර් එක වැඩි වෙන පොණි එකේ හරි ලෙන්ස් එකේ හරි පවර් එක වැඩි වෙනවා කියන්නේ මයෝප් වෙනවා එයා මයෝප් වෙන්නේ right ඒක මෙතන බලන්න මෙතන හරි මයෝපික් ෂිෆ්ට් එකක් වෙන්න පුළුවන් හේතුව තමයි හේතු ඒක ස්පැසම් ඔෆ් සිලියරි බොඩි right ස්පැසම් ඔෆ් සිලියරි බොඩි කියන එක හරිද right හරිද වැරදිද ස්පැසම් ඔෆ් සිලියරි බොඩි කියන එක right හරි එලෙනම් අපි ඒක ස්කෝ කරගෙන එන්නේ right okay ස්පැසම් එකක් හදලා තියෙන කාරේ දැන් ඊළඟ එක ඔබ ස්කෝ කරන්න ඕනේ මෙලොවම ස්ටැෆිලෝම කියන එකම කියලා දීලා තියෙනවා right හරි ස්ටැෆිලෝම එකක් right ස්ටැෆිලෝම එකකින් ඇහි මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන් හරිද වැරද්ද කියලා කියන්නේ right දැන් පටන් ගන්න ස්කෝ කරන්න අපර 10ක් දෙන්න ස්ටැෆිලෝම එකකින් කෝනියල් එකේ මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන්. ටග්ගල් දාන්න බලන්න. මොකද මේ ස්ටැෆිලෝම එකක් කියන්නේ. කො පටන් ගන්න කරා. ස්ටැෆිලෝම එකේ මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන්. මොකක්ද මේ කෝනියල් ස්ටැෆිලෝම එකක් කියන්නේ? ඔබලා දන්නවා මම කලින් සතියේ කියලා දුන්නා ස්ටැෆිලෝම එකක් කියන්නේ right ස්ටැෆිලෝම එකක් කියන්නේ දැන් මම මෙතන දාලා දෙන්න right outpouching a portion of a globe right outpouching portion of a globe outpouching කියන්නේ මොකද දැන් මම මේ ඇහැ කියලා හිතන්නේ මේ සම්පූර්ණ ඇහැ කියලා හිතන්නේ මේ යට තියෙන මේ බලන්න මේ මේක බලන්න මෙන්න මේ පැත්තට මේ ඇහැ protrude out කියලා දෙන protrusion එකක් කියනවා නේද සාමාන්‍ය මේක මේ දිගට තියෙන ඇහැ නම් right ඔප්ටික් නර්ව් එක හරි මෙබන් මේ හරි ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය තියෙන ඕනේ රවුමට right තියෙන ඕනේ රවුමට හරි නමුත් මේ හරි මේ පිටපස්සේ ඇවිල්ලා ඒක ඇහි දිග වැඩි වෙලා නේද කැල්ල කැඩිලා නේද මේක ඇවිල්ලා පොස්ටීරියර් ස්ටැෆිලෝම එක ඒක ස්ටැෆිලෝම එකක් පොස්ටීරියර් නෙමෙයි ඕන එකකින් එහෙම දිග වැඩි වෙන්න පුළුවන් මෙහෙම චුට්ටක් මේ බැලුම් වගේ පොඩක් පිම් වෙන්න පුළුවන් බැලුම් වගේ පිම් වෙනවා මේ සමහර මේ සිලියරි බොඩි හරි ස්ටැෆිලෝම එක සිලියරි ස්ටැෆිලෝම එහෙම නැත්නම් ඇන්ටීරියර් එළිය පැත්තක් වැඩි වෙන්න පුළුවන් ඉස්සරහ පැත්තට වෙන්න පුළුවන් ඇන්ටීරියර් ස්ටැෆිලෝම වෙන්න පුළුවන් නමුත් ගොඩක් වෙලාවෙදී මේ ස්ටැෆිලෝම එකේ දැන් අපි ඇහි ඇවිල්ලා ලයිට් රේස් ફોකස් වෙන්නේ කෝණියක ફોකස් වෙලා රෙටිනගේ පැත්තටනේ
රෙට්නගේ පැත්තේ පිටිපස්සේ ස්ටැකිලෝම එකක් තිබුණා. ඒ කියන්නේ ඒක ඇහි දිග වැඩි වෙලා ආවා. ඒක ඇහි දිග වැඩි වෙනවා කියන්නේ ඇක්සියල් ලෙන්ත් එක වැඩි වෙනවා. ඒතුර හයිපරෝප්ලේන් එක මනුත් කෙනෙක්ද. සාමාන්‍ය ඇක්සියල් ලෙන්ත් එක වැඩි වෙනකොට රයිට් නෝමල් ફોකස් එකක් තිබ්බොත් වෙන්නේ මොකද? එහෙම නම් අර දිග වැඩි වුණ තැනට නෙමෙයි ඊට ඉස්සරහට නේ ලයිට් රේස් ફોකස් වෙන්නේ. ඒතුර යා මනුත් කෙනෙක් වගේ තමයි නේ. ඒතුර පොස්ටීරියර් ස්ටැකිලෝම එකක් තිබුණොත් අනිවාර්යෙන් එයා මනුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඇක්සියල් මයෝපියා එක අපි මේ දේවල් කලින් කතා කරා. ඇක්සියල් මයෝපියා එක රයිට් තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි අපි ඇහැක් ඇතුලේ බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් පොස්ටීරියර් ස්ටැකිලෝම එකක් තියෙනවා. ඒක අපි දකිනවා ඔප්ටික් නර්ව් එක හරිය ඒක වට චුට්ටක් වටේ පොඩක් තුනී වෙලා තිබෙනවා. අපි මේක ෆන්ඩස්කෝපි එකක් බලනකොට එහෙම නැත්නම් ඇහැත් බලනකොට මේ පොස්ටීරියර් ස්ටැකිලෝමස් ගොඩාක් ලා දැක ගන්න පුළුවන් ඇක්සියල් මයෝපියා එකක් තියෙනවා. එතකොට මේ ස්ටැකිලෝම කියන එක ඒක හේතුවක් වෙන්න පුළුවන් රයිට් මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න. ඒක පැහැදිලින්නේ රයිට්. එහෙනම් ඒක ට්‍රූ. ඕකේ. අපි දැන් ඊළඟ එක බලමු. ලෙන්ස් සබ්ලක්සේෂන්. දැන් ඔයගොල්ලන්ට මම කලින් කතා කරලා ඉන්නවා ලක්සේෂන් සබ්ලක්සේෂන් කියන්නේ මොනවද කියන කරන්නේ. ලක්සේෂන් සබ්ලක්සේෂන්. එතකොට දැන් මට ඔයගොල්ලන්ට උඩ උත්තර දෙන්න බලන්න මේ ලෙන්ස් සබ්ලක්සේෂන් එකකින් මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන්ද? හැක් මයෝපික් වෙන්න පුළුවන්ද? රයිට්. තප්පර 15ක් විතර නැත් අග චෙක් කරන්න බලන්න ලෙන්ස් සබ්ලක්සේෂන් එකකින් මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන්. දැන් මම මෙතන අර දාලා තියෙනවා පින්තූරයක් ලෙන්ස් සබ්ලක්සේෂන් එකට ගන්න ඔය දක්නවත පැත්තේ පේනවා. ඒ තමයි කෙරෙන කොනස් එකට පහලින් තියෙන පින්තූරේ ලෙන්ස් එකක් සබ්ලක්ස් වෙලා. එතකොට මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන්ද? චෙක් කරන්න බලන්න. අග ගන්නවා චෙක් බොක්ස් එක. फोकस right හරියට ලයිට් එක සතට ફોકસ වෙනවනම් අපි හිතමු සබ්ලක්ස් වෙනවා කියන ක්වෙස්චන් එක වෙනස් වෙනවානේ පැත්තකට පයින්න ලෙන්ස් එක මේ විස්තරට පැනනවා දැන් අර මේකේ වගේ එතකොට මොකද වෙන්නේ මේ පව මේක හරහා ගිහලා ස්ටිග්මස් එක වෙනත් පුළුවන් අ මෙන්න මෙතන ફોકસ වෙනවා ඒක බලන්න දැන් කලින් ફોકસ වුණා හරියට ලෙන්ස් එක තියෙද්දි මෙන්න මෙතන right නමුත් දැන් ફોકસ කරලා තියෙන්නේ මෙතන දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ එතන මෙතන මොකද වෙලා තියෙන්නේ මයෝපික් ෂිෆ්ට් එකක් නේද මයෝපික් ෂිෆ්ට් එකක් නේද මයෝපික් නේද ලෙන්ස් එකක් ඇන්ටීරියර් සබ්ලක්ස් වුණොත් තියෙන පොසිෂන් එක ඉස්සරහට આવුනොත් මයෝප් වෙන්න බලා තියෙන පොසිෂන් එක පිටිපස්සෙ මොොත් එහෙම එන ફોકસ එක පිටිපස්සෙ නම් මේ වගේ දේවල් කතා කරා කලින් ප්‍රශ්න වලින් පැහැදිලිනේ රයිට් පොසිෂන් එක වෙනස් වෙනකොට කොහොමද වෙන්නේ කියලා රයිට් එතකොට ලෙන්ස් එක ඇන්ටීරියර් සබ්ලක්සේෂන් එකක් වුණොත් රයිට් ඇන්ටීරියර් සබ්ලක්ස් වුණොත් ලෙන්ස් එක රයිට් එයාගේ මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ ස්ටේට්මන්ට් එක ට්‍රූ පැහැදිලිනේ රයිට් ඕකේ E brittle diabetes brittle diabetes brittle can uncontrolled right uncontrolled kiyanne uncontrolled diabetes owan dannawa right uncontrolled diabetes ehema naththam diye wediyawa thimmoth palane karala nathi mokada wenne sarin 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 eya lage vision ekak wenas wenna puluwa fluctuate wenna puluwa fluctuate wenna level cd mattama adu wedi wenakota eyage vision ekak fluctuate wenna puluwa right da mata me ඊ පෙරද සම්මුණ හිම ක්වෙස්චන්ස් අපි කියදනේ ඊට බොම් කියන කමරි පේන්නේ නමුත් සමහර වෙලාවට පේනවා සමහර වෙලාවට පේන්නේ ඒක මතක් කරගන්න ඕන තරම් දෙයක් තමයි ඔයගොල්ලෝ අයි චෙක් අප් එකක් කරනවා නම් අයි ටෙස්ට් එකක් කරනවා නම් එයාගේ නෝමල් ෂුගර් ලෙවල් එකක් තියෙන ලා තමයි කරන්න ඕනේ නෝමල් ෂුගර් ලෙවල් එකක් අපි බලා ගන්න බෑ නමුත් අපි අහන්න ඕනි බලා ගන්න පුළුවන් රිපෝට් එකක් ගත්තොත් නම් අපි එහෙම අපි ඒ වෙලාවට චෙක් කරන්නේ නෑනේ අපි අහන්න ඕනි डायबिटिक प्रेशर कंडीशन कंट्रोल समर कटेनवास कर रिफ्रैक्शन कन्नाडी कंप्लेन करना डायबिटिक
විටල් ඩයබටික් කියන්නේ අන්කන්ට්‍රෝල් ඩයබටික්ස් කියන එක. ඒක අන්කන්ට්‍රෝල් නම් එයාගේ විෂන් එක ෆ්ලක්චුවේට් වෙන්න පුළුවන්. ලෙවල් සීනි මට්ටම ෆ්ලක්චුවේට් වෙන විද්‍යාවක්. රයිට් එකට මරගෙන ගියාගන්න. මයෝපික් ෂිෆ්ට් එකක් ඉන්න පුළුවන් අන්කන්ට්‍රෝල් ඩයබටික්ස් වල. රයිට් එකට ගොඩක් ලාට ඩයබටික්ස් වෙලා තියෙනකොට ලෙන්ස් එකේ රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක වෙනස් වෙන්න පුළුවන්. ලෙන්ස් එකේ රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් වෙනස් වෙනකොට මොකද වෙන්නේ? රයිට් අනිවාර්යයෙන්ම යාගේ මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඩයබටික්ස් වලදී විතරක් නෙමෙයි කැටරක් එහෙමත් ඇති වෙනකොට හයිපරෝපික් ෂිෆ්ට් වෙන ලාවලුත් තියෙනවා. හරි හයිපරෝපික් ෂිෆ්ට් එකක් වෙන ලාවලුත් තියෙනවා. හැබැයි මේන්ලි ඩයබටික්ස් එහෙම දිනනකොට අපි ගොඩක් ලාවට ගන්න කැටරක් මේන්ලි එනකොට මයෝපික් ෂිෆ්ට් එකක් ඇති වෙනවා. නමුත් කෝටිකල් ලෙන්ස් ෆයිබර්ස් එහෙම ස්ක්ලෙරෝස් වෙන පටන් ගත්තොත් ලෙන්ස් එකේ තියෙන කෝටිකල් ලෙන්ස් ෆයිබර්ස් ස්ක්ලෙරෝස් වෙන පටන් ගත්තොත් හයිපරෝපික් ෂිෆ්ට් එකක් යනවා පුළුවන්. මම මේ වෙලාව කතා කරගන්නේ ඒක කතා කරන්න. හරි. එතකොට විටල් ඩයබටික්ස් is the one cause for myopic shift in the eye right dekhne matlab kiya ganna right man nan eka statement ekak true killa mark karagena api issarata yak right okay dan balanna menne meka hari important balam meka man din dena kiya oban dannawa me karanda echchara amaru deyak neme dan balanna the following are true me man me dila thina statement ekak poddak oganta man wedipura මේ රිෆ්‍රැක්ටිව් එරර්ස් රිෆ්‍රැක්ෂන් කියන්නේ මේ සබ්ජෙක්ටිව් රිෆ්‍රැක්ෂන් එකට මේ හැටි කොහොමද රිෆ්‍රැක්ෂන් එක සිද්ධ වෙන්නේ කියන කතන්දරේ දැන් මගේ මේ සීරීස් එකත් එක්ක ගන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ටිකක් අමතර දේවල් මම කියලා දීලා තියෙනවා එතකොට මේ සාමාන්‍ය ස්ටිග්මටිසම් කියන්නේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඒක කරෙක්ට් කරනකොට ඒකත් ඔබ දැනගන්න ඕනේ ස්ටිග්මටිසම් කරෙක්ට් කරනවා වගේම ස්පෙක්ටර් ලෙන්ස් එක ડિස්පෙන්ස් කරනකොට ඒ වගේ ලිමිටේෂන්ස් තියෙනවා සහ ඒකට එක්සෙප්ටබල් රේන්ජ් එකක් තියෙන ඇක්සිස් එකක් වෙනස් වෙන්න ඕනේ පුළුවන් කොහොමද පව එකත් එක්ක රයිට් ඒ ලිමිට්ස් වලට අපි ඒ ගයිඩ්ලයින්ස් වලට අපි යන්න ඕනේ මොකද නැත්තම් අන්තිමට අපි හදන්න යන ක්වොලිටි ඔෆ් විෂන් patient ගේ ක්වොලිටි ඔෆ් විෂන් නැති වෙනවා ඒක අපි කරන කාර්ය හරියට අපි කරන්නේ නැති වෙනවා ඒකින්ද අපි ඒ ගයිඩ්ලයින්ස් වලට හරියට අපි ස්ටික් වෙන්න ඕනේ සහය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ ඒක තමයි අපි වෘත්තියක් වශයෙන් right වෘත්තියක් වශයෙන් අපි ස්ටෑන්ඩඩ් එකට එන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි හැමෝම මේ දේ කරනවා නම් හොඳයි පුළුවන් හැකි විදිහට නැත්තම් ඒක කරන්න උත්සාහ කරේ දරන්න ඕනේ. පැහැදිලිනේ? මම බලන්න මෙන්න මේ ප්‍රශ්නේ the following are true. කෙලින්ම ප්‍රශ්නේ යන්න තියෙන්නේ ලොකු දෙයක් සාකච්ඡා කරන්න නෑ. මොකද මේ අපි ඒවා කතා කරනවා. බලන්න simple myope දැන් හැබැයි මේ වගේ දෙයක් වන්න ප්‍රශ්නයක් ආව මොකද සමාවලට විභාගවලදී සමාන කට ඉන්න කටින දැන් මේ මම මේක course එක මේක කරන්නේ foundation 8 එක target කරන ඉතින්කට ප්‍රශ්න වලදී මේ ප්‍රශ්නේ හරියට නිරාකරණය කරගන්න කොහොමද ඒක කරන්නේ දැනගන්න ඕනේ. බලන්න A simple myope can be corrected fully with minus pier only simple myope kene you simple myope hariyne ira kena ganna eka athi simple myope right eka astigmatism mukut na can be correct fully with minus pier only minus pier lens ek correct karanna puluwan simple myope kene eka harida e statement ek harida waradida e statement ek harida waradida e statement ek harine simple myope kene na माइनस लेंसिंग करेक्ट करना पड़ेगा माइनस लेंसिंग भी तो रखें स्टिग्मेटिज्म को आवश्यक है माइनस लेंसिंग करेक्ट करना पड़ेगा राइट ओके और यहां बल मैं देवनी स्टेटमेंट एक बी लेट्स सी द स्टेटमेंट बी सिंपल मायोपिक अस्टिग्मेटिज्म कैन बी करेक्टेड फुली विद द माइनस पियर लेंस एंड माइनस सिंगल लेंस राइट अभी मैं कर चुपचाप मैं इस तरह की इनन देख බලන්න මෙන්න මේක දැන් ඔයගොල්ලෝ දන්නෝ ස්ටිග්මටිසම් වර්ග මම මේ කතා කරන්නේ මේ සීරීස් එකේ මම කතා කරන්නේ තුන්වෙනි හරිය කතරගෙන සරලව මේ ස්ටිග්මටිසම් ඩිෆයින් කරන්න පුළුවන් මේන්ලි විත් ඔගන් දන්නවා රෙගියුලර් ස්ටිග්මටිසම් ඉරෙගියුලර් ස්ටිග්මටිසම් කියලා. ඒක අපි රෙගියුලර් ස්ටිග්මටිසම් පැත්ත අයින් කරමුකෝ රෙගියුලර් ස්ටිග්මටිසම් අපව වර්ග කරන්න පුළුවන් අපිට අපේ විෂුවල් ඇක්සිස් එකේ ફોකස් එකේ විදිහ අනුවයි කෝණයේ කර්වේචර් එක තියෙන විදිහ අනුවයි කෝණයේ කර්වේචර් එක තියෙන විදිහ අනුවයි කතා කරන්න පුළුවන් මේක විත් ද රූල් ද ගේස් රූල් ද ඔබ්ලික් ද කියලා. right ඒත් එක්කම visual axis එකේ focus එකේ විදිහ අනුව අපිට astigmatism වර්ග පහකට බෙදන්න පුළුවන් simple myopic simple hyperopic compound myopic compound hyperopic mix කියලා. අන්න ඒ පහ තමයි මම මේ දැන් මෙතන දාලා තියෙන්නේ. පැහැදිලිද දැන් බලන්න මේකේ මෙයාගේ right මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ cross එක ඇහි focus වෙන්නේ මෙන්න මේ විදිහට. එක පැත්තක focus වෙනවා මේ retina එකෙන් ඉස්සරහට. right එහෙනම් එයා myope. එක
අර ක්‍රොස් එකේ එක එක 90 ෆෝකස් වෙනවා එහෙන් පිටිපස්සේ. ඒක එකක් ප්ලස් එකක් මයිනස්, right? ප්ලස් සයින් මයිනස්. ප්ලස් සයින් මයිනස් කරගෙන. ඒක මොකද මේ මික්ස් නේද? ප්ලස් වෙයි මයිනස් වෙයි මික්ස් වෙලා. ඒක මේක මික්සස් ටින්ගල්. right? ඒකද මේ ෆෝකස් දෙකක් වෙනවා එකක් ෆෝකස් වල රෙඩ් එකකින් ඉස්සරහා අනිත් එක රෙඩ් එකේ පිටිපස්සේ. පැහැදිලි නැන්න මික්සස් ටින්ගල්. ඒක අවස්ථාවක්. තව අවස්ථාවක් එන්න පුළුවන්. මේ ඒ දිනේ මේ ක්‍රොස් එකම මම අර මම දැන් අර ඉස්සලන ක්‍රොස් එකම ෆෝකස් වෙන්න පුළුවන් දෙකම රිටන් එකකින් ඉස්සරහට මේ මේ මෙරිඩින් එකත් ඉස්සරහින් ෆෝකස් වෙලා තියෙන්නේ මේ හොරිසන් මෙරිඩින් එකත් ඉස්සරහින් හොරිසන් මෙරිඩින් එකත් රිටන් එකකින් ඉස්සරහ වර්ටිකල් මෙරිඩින් එකත් රිටන් එකකින් ඉස්සරහ ඒ දුන දෙකම මයිනස් මයිනස් රයිට් බලන්න කම්පවුන්ඩ් මයෝපික් පැහැදිලිනේ රයිට් ඕකේ තව අවස්ථාවක් ඒ ඔප්ටිකල් දැන් මෙතන තිබුණ මේ අපි ක්‍රොස් එකක් ඇන්දොත් එහෙම අපිට ඒක ෆෝකස් වෙනවා මෙයාගේ මේ හොරිසන්ටල් මෙරිඩියන් එක ෆෝකස් වෙනවා රෙඩ්නින් එක පිටිපස්සේ වර්ටිකල් මෙරිඩියන් එක රෙඩ්නින් එක පිටිපස්සේ දෙකම රෙඩ්නින් එක පිටිපස්සේ එහෙනම් මේක කරෙක්ට් කරන්න මොනවද ප්ලස් ලෙන්සස් දාන්න ඕන ප්ලස් ප්ලස් පැරිලිනේ ප්ලස් ප්ලස් එහෙනම් මොකද කම්පවුන්ඩ් හයිපරෝපි දෙකම ප්ලස් පැරිලිනේ ඔකේ දැන් මේක බලන්න දැන් මෙතන ඒ අපි එතන ඇඳපු මේ ක්‍රොස් එක ඇහි ෆෝකස් වෙනවා හොරිසන්ටල් මෙරිඩියන් එක ඉන්නේ ඉස්සරහා එහෙනම් මයිනස් වෙන්න ඕන එකක් හරියටම රිටන් එක මත එකක් හරියටම රිටන් එක මත එහෙනම් මොකද්ද එකක් ප්ලානෝ මේ පිටට මයිනස් එන ප්ලානෝ මයිනස් සිම්පල් මයෝපි පැරණි ටයිප් තව එකක් දැන් මෙතන බලන්න මේ ක්‍රොස් එක ફોකස් වෙනවා එකක් හරියටම රිටන් එක මත හොරිසන්ටල් මෙරිඩියන් එක right එකක් මේ මම ඇඳලා තියෙන හොරිසන්ටල් මෙරිඩියන් එක දෙකෙන් දෙකයි කියන්නේ හරියටම රිටන් එක මත එහෙනම් ප්ලානෝ අනිත් පැත්ත රිටන් එක පිටිපස්සේ එහෙනම් ප්ලස් එහෙමනම් සිම්පල් හයිපරෝපි එතකොට එකක් ප්ලස් එකක් ප්ලානෝ प्लस फोर विथ माइनस फोर नाइंटी मेक ट्रांसपोज कर प्लानो प्लस फोर हंड्रेड एटी पहले प्रश्न ट्रांसपोज प्रश्न सिंपल हाइपरबोलिक पहले राइट इतना मेक करेक्टर मे सिंपल हाइपरबोलिक करेक्टर प्लानो स्फीयर प्लानो स्फीयर प्लानो राइट प्लस सिलिंड्रिकल लेंस राइट එක මන මේක 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 කරෙක්ට් කරන්න මොකද වෙන්නේ මෙන්න මේ මේ මයෝපික් එක කරෙක්ට් කරන්න මොකද වෙන්න ඕන රයිට් ස්පියර් ලෙන්ස් එක ස්පියර් පැත්ත ප්ලානෝ ඒකට පව එකක් නැහැ රයිට් පව එකක් නැහැ හැබැයි විත් ද මයිනස් 4 සිලින්ඩර් ලෙන්ස් එකක් එක්ක කරෙක්ට් කරන්න හරි අපි දැන් ඒක කරමු දැන් මතක තියාගෙන අපි යමු අපේ ප්‍රශ්නෙට මේ අපේ ප්‍රශ්නෙට අපි යමු දවලන් දැක්කා පළවෙනි ප්‍රශ්නෙට අපි ස්කෝර් කරානේ දෙවෙනි එක බලන්න A simple myopic astigmatism. If a simple myopic kind of one, then what? Plano minus. Plano minus. Simple myopic kind of one. That's the hardest one. Plano, right? If a hardest one, then what? Our focus is on simple myopic kind of one. Simple myopic plano minus in the car. But one simple myopic astigmatism can be corrected fully with minus PL lens and minus cylindrical lens. So minus PL lens, what kind of one? Plano, na. माइनस पी एल एंस का अवश्य नहीं प्लानोस पी एगा प्लानोस पी एगा प्लानोस पी ए विथ माइनस लिंड माइनस लिंड मे स्टेटमेंट फोल्स अभी फोल्स माइनस लिंड सिंपल मायोपिक कंपाउंड मायोपिक अवश्य माइनस विथ माइनस पहले अभी बल सी कंपाउंड मायोपिक कंपाउंड मायोपिक कंपाउंड मायोपिक माइनस माइनस देखो focus in retina king istrata hatulata compound myopic astigmatism can be corrected fully with plus pl lens and minus cylinder lens so meke plus pl lens ekak thiyenne mokada ehenam eka plus ekak enawana hyperope ekak enne epai and minus cylinder lens ekak clear karanna puluwanne e statement ekak false hari neda e statement ekak false right ehenam ilage eka balanna b simple hyperopic astigmatism right सिंपल हाइपरोपिक अस्टिग्मेटिज्म देखो सिंपल हाइपरोपिक अस्टिग्मेटिज्म ने तो कहा ऑलरेडी आना सिंपल किवो देखा इमेजिन का अरे मैं ही फोकस नहीं करने प्लान हाइपरोप तो हम प्लस देखो प्लान प्लस से लेने का केन नहीं पहले ने सिंपल हाइपरोपिक अस्टिग्मेटिज्म ऑकर्स व्हेन वन प्रिंसिपल मेरिडियन इज ऑन द रेटिना एंड अदर इज बिहाइंड द रेटिना एक प्रिंसिपल मेरिडियन का खाली रेटिना का मतलब अनित का रेटिना के पीछे सरल पहली
mix astigmatism occurs, right? Mix. So what do you mean by mix? Plus and minus, right? Mix. If you want to know what you want to do, mix you up. Ekak retina ekak issara, anitha retina ekak pitipasse. Right, okay. Let's see. The mixed astigmatism occurs when one principal meridian is on the retina and other behind the retina. On the retina and behind the retina, namaka denne on the retina nam plano, behind the retina nam plus. Ehenam eka simple hyperopic wenno. Eda metala mokak kiyanne? Mix. The mixed astigmatism ekak wenna nam ekak retina ekin issara focus wenno na ith ek retina ekin pili passe focus wenno. Pehali ne ehenam me statement ekak true the false da? It's false. Right? Man yanne pehali geyi. Okay. Right. Let's move to the other one. Okay. Balanna. Varifocal lenses. Varifocal lenses. Then ඔබලා දන්නවා. Varifocal කියනවා, progressive කියනවා, සමහර කට්ටිය multifocal කියනවා. එක එක terms පාවිච්චි කරනවා. එතන මේ varifocal කියන එකේ තේරුම තමයි focus එක vary වෙනවා. Focus එක vary. එහෙනම් අපි මේක පාවිච්චි කරන එක තමයි progressive lenses. පළවෙනි progressive lenses කියලා පාවිච්චි කරන්න ඕනේ. Right? එතකොට අපි බලමු චුට්ටක් progressive lens එක පොඩ්ඩක් අපි එක පැත්තට ගිහිල්ලා දැන් බලන්න right ඔයගොල්ලන් දන්නවා මේ progressive lenses ගත්තම මේ progressive lenses වල ගොල්ඩු ලොක ගොඩාක් ලොකු revolution එකක් තියෙනවා කොහොම ඉස්සරින් නම් දැන් ඇවිල්ලා දැන් අලුත් modern lenses මොනවාද කියන කතාවරගෙන ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති මොකද dispensing of patients වශයෙන් ඔක්කොම අපි වැඩ කරනවා dispensing මුත් කරනවානේ right ඒක අපි මේකෙන් ලොකු හොඳ අවබෝධයක් තියෙනවා ඒ ඉස්සරම තිබ්බ lens design තමයි symmetrical lens design එක ගන්නවා මේ මේ වගේ progressive lens එකක් ගත්තම right ඔය හැම වෙලෙම දකින්නවා right මෙන්න මේ වගේ right මෙහෙම චුට්ටක් මෙහෙම මේ nasal side එකට පොඩි shift එකක් තියෙනවා නේද මෙහෙම decent වෙලා දිනන nasal side එක නිසා මොකද ඉස්සරම පාවිච්චි කරපු progressive lens වල එහෙම ऑप्टिकल क्रॉस मित्र डिस्टेंस सर्कल नियर सर्कल सिमेट्रिकल डिजाइन फर्म डिजाइन सिमेट्रिकल डिजाइन अभी लगभग हेर अभी लेंस हरवला अरे सामान्य फ्यूज बाइफोकल फ्यूज बाइफोकल लेंस फ्यूज डीसेंट अभी इंसर्ट कर लगभग ළඟ PD එක වෙනස් දුර PD එක වෙනස් නේ මගේ කියලා දිලා තියෙනවා දුර බලනකොට අපේ S එක parallel ව එතකොට දුර මේ PD එක වෙනයි ළඟ බලනකොට S දෙක හැරෙනවා එතකොට ළඟ PD එක වෙනයි ඒ කියන්නේ near VD එක වෙනයි එතකොට හැම වෙලෙම lens එකක් bifocal හරි නැත්නම් multifocal හරි හදනවා නම් අනිවාර්යයෙන්ම දුරයි ළඟයි PDs දෙකක් තියෙනවනේ එතකොට ළඟ විදිහට ඒක insert කරලා ඒක හදන්න ඕනේ දැන් එන progressive lens වල इंसर्शन फ्लैटॉप लेंस डी सेगमेंट लेंस लेंस के इंसर्ट डी सेगमेंट लेंस बला राइट लेफ्ट विनमें राइट लेफ्ट राइट लेंस लेफ्ट लेंस आप प्रिस्क्रिप्शन आप फ्लैटॉप है फ्लैटॉप ऑर्डर पेट मैन्युफैक्चरर लगेगा आहना मुन पे राइट लेफ्ट नमू ක්‍රිප්ටෝ බයිෆෝකල් එකක් අපි සාමාන්‍ය රවුන් සෙග්මන්ට් බයිෆෝකල් එකක් ගන්න කිව්වොත් එහෙමම නැත්නම් එහෙම වම දකුණු කියලා වෙනසක් නැහෙනේ. දකුණු පැත්ත ලෙන්ස් එකක් වම් පැත්තට ෆිට් කරන්න පුළුවන්. නේ? සාමාන්‍ය රවුන් සෙග්මන්ට් එක නමුත් බී සෙග් එක එහෙම කරන්න පුළුවන්. ෆ්ලැට්ටොප් එක එහෙම කරන්න නැහැ. වම වමට ඕනි දකුණු දකුණට ඕනි. අන්න ඒ වගේ තමයි මේ ප්‍රෝග්‍රෙසිව් ලෙන්ස් උත් ඉස්සරහා වැරීම වම දකුණු දෙකටම එකම ලෙන්ස් එක ෆිට් කරන්න පුළුවන්. ඒවට කියන සිමෙට්‍රිකල් ලෙන්ස් ඩිසයින්ස්. රයිට්? හරි පවයිකට එකම නම් ඒක පොඩ්ඩක් මේ ඉන්සර්ට් කරලා පිටට ඒවා පරණ ලෙන්ස් දැන් මොන අලුත් ඒවා ගෙනේවි තමයි ඒක ඉන්සර්ෂන් එකකුත් එක්ක ඉන්නේ රයිට් ඉන්සර්ට් වෙලා ඉන්නේ මොකද මම මේ ප්‍රෝග්‍රෙසිව් ලෙන්ස් ගැන දවසක් කතා කරන්න පුළුවන් ඔකේ සරලව මතක් කියන්නේ රයිට් එතකොට තව දෙයක් දැනගන්න තමයි මේ ලෙන්සස් වල තියෙනවා soft design hard design කියලා මල්ටිපෝකල් ලෙන්සස් වල soft design hard design කියලා තියෙනවා ඒක මේ soft design වල advantages hard design වල advantages disadvantages දැන ගන්න ඕනේ. දැන් මම ඉස්සරහා මේ උඩ slide එකේ දාලා තින්නේ ඒ වගේ ගුවන් නිකන් චුට්ටක් මේ කතාව සමග පැහැදිලි කරන්න ඕන හින්දා මේ slide එක පැහැදිලි කරන්න ඕන හින්දා පොඩි වෙනසක් එක දාලා තින්නේ. නැත්නම් මේක ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් නම් අලුත් lens design වල
ඒසිමට්‍රික් මල්ටි ඩිසයින් රයිට් එතකොට මේ වගේ රීඩින් එරේ කොයි පැත්තට ෂිෆ්ට් වෙලා තියෙන්නේ කොච්චර පානක් උඩින් තියනවද ලොකු දේවල් කතා කරන්න පුළුවන් හැබැයි ඔබ හොඳින් දැනගන්න ඕනේ තමයි මේ ලෙන්ස් එක ඇනටොමි එක ඒ කියන්නේ මේ මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක තියෙන ඇනටොමි එක දැන් සරලව කියලා කිව්වොත් එහෙම අපි දැන් ගන්න මේ යට මේ මේ පින්තූරේ පේනවා ඇති මේකේ මාකින්ස් ගොඩක් තියෙනවා ඒක පළවෙනි දේ ඔබ දැනගන්න ඕනේ මේ මාකින්ස් වලින් කියන දේවල් මොනවාද කියන්නේ ඒත් එක්කම මේ මාකින්ස් ලෙන්ස් එක ටෙම්පරලි කරලා එන මාකින්ස් උත් තියෙනවා පර්මනන්ට් මාකින්ස් උත් තියෙනවා ඒක ටෙම්පරලි මාකින්ස් මොනවාද පර්මනන්ට් මාකින්ස් මොනවාද කියන දේ මම කියලා දීලා තියෙනවා ඒක දැනගන්න ඕනේ ඒතකොට මේ මාකින්ස් වලින් අදහස් වෙන්නේ මොකද්ද කියන දේ දැනගන්නත් ඕනේ අපි සරලව කිව්වොත් එහෙම වුණා විනාඩියක් විතර අරගෙන දැන් මම මෙන්න මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එකක් මතලා මාක්කල් තියෙනවා රයිට් ඒක ඔයගොල්ලන් දන්නවා මේ ප්‍රොග්‍රෙසිව් මාකින් එක ඉස්සෙල්ලාම මෙන්න මේ මැද මෙහෙම පොඩි ක්‍රොස් එකක් තියෙනවා පේනවනේ අපි ඒකට කියන ෆිටින් ක්‍රොස් එක කියලා ෆිටින් ක්‍රොස් එක කියලා රයිට් රයිට් ෆිටින් ක්‍රොස් එක මේ ෆිටින් ක්‍රොස් එක සාමාන්‍යයෙන් මේ ෆිටින් ක්‍රොස් එක දිලා තියෙන්නේ හරියටම අපේ පියුපිල් එකේ සෙන්ටර් එක හරියට පියුපිල් සෙන්ටර් එක මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එකක් හොඳට වැඩ කරනවා නම් හරියටම කෝයින්සයිඩ් වෙන්න ඕනි මේ ෆිටින් ක්‍රොස් එකත් එක්ක ඒක අපි ගොඩක් වෙලාවට ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක මෙහෙම ඩොට් එකක් කියලා මාක් කරන්නේ ෆ්‍රේම් එක දාලා ඩොට් එකක් කියලා මාක් කරනවා දැන් නම් අපි එහෙම මාක් කරන්නේත් නැහැ හයිට් එක හරියට දුන්නම හරි ෆිටින් ලැබ් එකෙන් ගන්න එක හරියට කරන් හරියට පීඩීත් එක්ක නමුත් අපි සමහර පුරුද්ද අපිට මේක මෙහෙම ඩොට් එක මාක් කරනවා ඒක මාක් කරනකොට සමහරවල් පව එකත් එක්ක මේ මීටරකේ හැම යමුනොත් එහෙම ප්‍රශ්න වලට මුණ පන්න සිද්ධ වෙනවා රයිට් ඕකේ එතකොට මේකේ ඒ ෆිටින් ක්‍රොස් එක හරියටම පියුපිල් එක සෙන්ටර් එකත් එක්ක කොයින්සයිඩ් වෙනවා අපි ඒකට කියන ෆිටින් ක්‍රොස් එක. එතකොට මේ ෆිටින් ක්‍රොස් එක උඩින් මේ දින සර්කල් එක තියෙනවානේ මෙන්න මේ සර්කල් එක තමයි ලෝකන් ලෙන්ස් මීටර එක දැම්මම මේකේ මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එකේ ඩිස්ටන්ස් පවර් එක බලගන්න පුළුවන් වෙන තැන. අපි ඒකට කියනවා ඩිස්ටන්ස් රෙෆරන්ස් සර්කල් එක කියලා. රයිට් ඩිෆරන්ස් රෙෆරන්ස් සර්කල් එක. රයිට්? එහෙනම් ඩිස්ටන්ස් රෙෆරන්ස් පොයින්ට් එක. රයිට්? මේකේ තමයි ඔය ලෙන්ස් මීටරේ ඩිස්ටන්ස් එක බලා ගන්න ඕන පවර් එකක් බලා ගන්න ඕන නම් රයිට්? මෙන්න මෙතන තමයි දාන්නේ. රයිට්? ඒක මෙතන තියෙන ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක. මෙතන අපි බලා ගන්න පුළුවන් තියෙන ප්‍රිසම් ගානයි සහ වාගේ ප්‍රෝග්‍රෙෂන් එක පටන් ගන්න ලෙන්ස් එකේ මෙන්න මේ ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එකේ ඉඳන් පහළ තමයි ප්‍රෝග්‍රෙෂන් එක පටන් ගන්න. එන්න 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 පවර් එක වෙනස් වෙන පටන් ගන්න. රයිට්? එතන මෙතන තියෙනවා නියර් රෙෆරන්ස් එක. ඒක වගේ නියර් පවර් එක බලා ගන්න ඕන ලෙන්ස් එකේ බලා ගන්න ඕනේ මෙන්න මෙතන තමයි ලෙන්ස් මීටර එක හරියට කියන්න ඕන නියර් පොයින්ට් එක. පළවෙනි නියර් රෙෆරන්ස් එක. එතකොට ලෙන්ස් අපි ඉන්න පැත්ත අනුව, ඒ කියන්නේ මේ සවුත් ඒෂියන් ද ඇමරිකන් ද රීජන් එක අනුව මෙතන මේ distance reference sorry prism reference point එකයි මේ optical cross එකයි යනවා ගොඩක් වෙලාවට මෙතන තියෙන distance එක වෙනස් වෙනවා දැන් අපේ asian countries වල නම් ගොඩක් වෙලාවට එන්නේ මේ prism reference point එකේ ඉඳන් හරියට සාමාන්‍ය මිලිමීටර් 4ක් විතර උඩට තමයි සාමාන්‍ය මේ fitting cross එක තියෙන්නේ දැන් අපි දන්නවා ඕගොල්ලන් දැනගන්න ඕනි අන් මේ lens එකක් fit කරාට පස්සේ මේ progressive lens එකක් remark කරගන්නේ කොහොමද කියලා ඒ remark කරන එක හරි වැදගත් අපි ට්‍රබල් ෂූට් කරගන්න. දැන් කවුරුහරි කම්ප්ලේන් එකක් කරන්න ආවොත් එහෙම කන්නගේ කරන් ඊට පස්සේ කම්ප්ලේන් එකක් කරන්න ආවොත් එහෙම අපි දැනගන්න ඕනේ ට්‍රබල් ෂූට් කරන්න ලෙන්ස් එක ආපහු රීමාක් කරගන්න. දැන් අපි මේ ලෙන්ස් එක ෆිට් කරාට පස්සේ මේ ඔක්කොම මාකින්ස් මකනවනේ. නමුත් පර්මනන්ට් මාකින්ස් කීපයක් තියෙනවා. මේ පර්මනන්ට් මාකින්ස් කීපේ පාවිච්චි කරලා ලෙන්ස් එකේ ෆිටින් ක්‍රොස් එකේම හරියට මාක් කරගන්නේ කොහොමද කියලා කියලා දීලා තියෙනවා. ඒව මාක් කරගෙන කොහොමද ලෙන්ස් එකක් ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක ට්‍රබල් ෂූට් කරගන්න කියලා දෙන්නේ. මේව හරියට ට්‍රබල් ෂූට් කරගන්න පුළුවන් නම් මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්සස් වල කිසි ප්‍රශ්නයක් නැහැ. හරිය ලෙන්ස් ඩිසයින් එක හරි මිනිහට හරි වැඩේට ප්‍රෙස්ක්‍රයිබ් කරන්න. රයිට්? මේක ඉන්ඩිවිජුවලි එක කේස් එක ගානේ ඇනලයිස් කරන්න ඕනි. එන පේෂන්ට් වෙනම කේස් එකක් ඉහිත්ලා එයාට වෙනම අවධානය යොමු කරන්න ඕනි. කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය සෑහෙන ප්‍රශ්න දෙනවා මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක. මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක හරිය නැහැ. මිනිසුන්ගෙන් මතයක් තියෙන ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක හරිය අමාරුයි. හරකරන්න පේන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ටෙක්නොලොජි එකත් එක්ක යන්න ඕනේ හරි විදිහට හරි දෙයක් කරනවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ රයිට් එතකොට මම කියන්නේ කන සාමාන්‍යයෙන් ඒෂියන් කන්ට්‍රීස් වලදී අපි සාමාන්‍යයෙන් මේ ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එකේ ඉඳලා රයිට් මේ ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක ඉඳන් හරියට මිලිමීටර් 4ක් උඩින් තමයි ෆිටින් ක්‍රොස් එක තියෙන්නේ මේක සමහර කන්ට්‍රීස් වල දෙකක් තියෙනවා සමහර වෙලාවට 6ක් තියෙනවා පැහැදිලිනේ සමහර වෙලාවට 6ක් ඉවත් තියෙනවා සමහර ආව ලෙන්සස් තියෙනවා ෆිටින් ක්‍රොස් එකයි මේ ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක එකම උඩ තියෙනවත් තියෙනවා රයිට් ඒකේ මැනුෆැක්චර් කියව වෙනස් අපි ඒව ගැන අවබෝධයක් තියාගන්න ඕනේ රයිට් එතකොට සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ මේ වගේ සාමාන්‍යයෙන් අපි මේ දකින්න ගොඩක් ඒ වගේ දැන් අපි වගේ ලංකාවේ තියෙන වගේ අපි කතා කරමු සමහර කට ස්ටොක් ලෙන්සස් පාවිච්චි කරනවා නම් ස්ටොක් ලෙන්සස් ප්‍රොග්‍රෙසිව්
සාමාන්‍යයෙන් 99%ක්ම පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍යම අවස්ථාවෙදී තව කාට හරි කෙනෙකුට අවශ්‍ය වුණොත් විතරක් දෙනවා මිසක් නැත්තම් මම හැම වෙලේම ප්‍රොවිසර් ලෙන්ස් එකක් කස්ටම් මේඩ් කරලා තමයි ගන්නෙ. මොකද ස්ටොක් ලෙන්ස් පාවිච්චි කරන්නේ මොකද මට අවශ්‍ය විදිහට මට ලැබෙන්නේ නැති නිසා. රයිට්. එතකොට අපේ ලංකාවේ දින ගොඩක් ලාට මේ ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක හරියට මිලිමීටර් 4ක් වුණ තමයි 99%ක ලෙන්සස් තියෙන්නේ. සමහර ඒවා දෙකක් තියෙනවා. සමහර ඒවා හයක් තියෙනවා. සමහර ඒවා ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක උඩම ඔප්ටිකල් ක්‍රොස් එක ෆිට කරන ඒවාත් තියෙනවා. ඒ වගේ ලෙන්සස් තියෙනවා. ඒකට උගන්වන්න දැනගන්න ඕනේ. තව එකක් තමයි මෙන්න මේ ලෙන්ස් එකේ ඒ ෆිටින්ග් ක්‍රොස් එක හිම ඔක්කොම මොකද වෙන්නේ? පික්සල් වුණාම මාක්ස් එක අයින් වෙනවා. නමුත් අපිට අඳුර ගන්න පුළුවන් තියෙන මාක්ස් දෙකක් තමයි මෙන්න මේ දෙක. ඇඩිෂන් එක තියෙනවා. මයික්‍රෝ එචින්ග්ස් මයික්‍රෝ එචින්ග්ස් රයිට් ඒක එන්ග්‍රේව් කරලා තියෙන ලෙන්ස් එක ඇතුලේ මයික්‍රෝ එචින්ග්ස් එකට වන්දන ගන්න ඕන දෙයක් තමයි මේ මයික්‍රෝ එචින්ග්ස් දෙක අතර මයික්‍රෝ එචින්ග්ස් දෙක අතර දුර වන්දන ගන්න ඕන වන්දන මේ මයික්‍රෝ එචින්ග්ස් දෙක අතර දුර ස්ටෑන්ඩඩ් එකක් මිලිමීටර් 34ක් තියෙනවා මිලිමීටර් 34ක් එහෙනම් මේ ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක තියෙන්නේ මේ මයික්‍රෝ එචින්ග්ස් දෙක හරියටම මැද ඒ කියන්නේ කොච්චරද 34 දෙකේ මිදම 17යි හරියට මේ මයික්‍රෝ එචින්ග්ස් දෙක මැද ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක මිලිමීටර් 17කින් තියෙනවා හරි මෙතන ඉඳන් ගත්තොත් මෙතන මිලිමීටර් 17ක් තියෙනවා මෙතන ඉඳන් මෙතන මිලිමීටර් 17ක් තියෙනවා මෙතන හරියට මැද මාක් කරගත්තම ප්‍රිසම් රෙෆරන්ස් පොයින්ට් එක මාක් කරගත්තම ඔයාලට ඔප්ටිකල් ක්‍රොස් එක දැන් මාක් කරගන්න පුළුවන් පැහැදිලිනේ ඒත් එක්කම මේ වගේ දින පර්මනන්ට් මාකින්ස් තමයි මේ මයික්‍රෝ එචින්ග්ස් දෙක අතර අමතරව ලෙන්ස් එකේ මැනුෆැක්චරර් එකගේ ලෝගෝ එක ලෙන්ස් ටයිප් එක ලෙන්ස් එකේ මැටීරියල් එක ඒ ඔක්කොම දාලා තින්නේ කොහෙද මෙන්න මේ පැත්තේ මේ නියස සයිට් එකේ ලෙන්ස් ලෝගෝ එක දාලා තිනවා රයිට් මේ එතකොට සමහර ලාට ලෙන්ස් එකේ ටයිප් එක ෂෝට් ෆොටෝද ලොง ෆොටෝද කියලා නේද දාලා තිනවා සමහර ලාට මේකේ මැටීරියල් එක පොලිකාබොනේට් එකක් පද කියන්නේ දාලා තිනවා රයිට් ඉන්ඩෙක්ස් එක සමහර ලාට රයිට් මේ පැත්තේ ටෙම්පරල් සයිට් එකේ ලෙන්ස් එකේ ඇඩිෂන් එක දාලා තිනවා රයිට් ලෙන්ස් එකේ පවර් කවල් එකක් ගාලා බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් ඉතින් මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්සස් ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්න වලදාලව මම ඉදිරියෙන් ඉන්න සොෆ්ට් ඩිසයින් හાર્ඩ් ඩිසයින් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම ලෙන්සස් පටන් ගන්න කාලේ පටන් ගත්ත එක තමයි මේ හાર્ඩ් ඩිසයින් හැබැයි හાર્ඩ් ඩිසයින් එකේ ඇඩ්වාන්ටේජස් තියෙනවා මම ඉතින් ඉක්මන කතා කරනවා රයිට් මේ හાર્ඩ් ඩිසයින් එකේ ඇඩ්වාන්ටේජස් තමයි හાર્ඩ් ඩිසයින් එකේ හොඳ ඩිස්ටන්ස් ඒර එකක් වෙනවා මේ බලවන් ඕකන් පේනවා හොඳ ඩිස්ටන්ස් ඒර එකක් වෙන හાર્ඩ් ඩිසයින් රයිට් හොඳ රීඩින් ඒර එකකුත් තියෙනවා හොඳ රීඩින් ඒර එකකුත් තියෙනවා හැබැයි ඉන්ටර්මීඩියට් ඒරියා එක මදි ඉන්ටර්මීඩියට් එක හරි නෑරෝ රයිට් ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රොග්‍රෙෂන් එකක් මදි රයිට් ඒ අතරම ඉන්ටර්මීඩියට් ඒරියා එක දෙපැත්තේ ඒ කියන්නේ ඒකේ තියෙන ටෙම්පරල් සයිඩ් එකේ තියෙන රෙස්ට්‍රික්ෂන් රයිට් රැපිඩ්ලි වෙනස් වෙනවා රැපිඩ්ලි ළඟ 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 වෙනස් නෑ ස්මූත් නෑ ස්මූත් මදි පැහැදිලි මේක මේකෙන් පේනවා රයිට් ඒත් එක අපි සොෆ්ට් ඩිසයින් එකක් බලමු සොෆ්ට් ඩිසයින් එකේ relatively fair relatively fair distance area එකක් තියෙනවා හැබැයි hard design එක වගේ distance area එකක් නැහැ relatively හොඳ reading area එකක් තියෙනවා right හැබැයි අපි compare කරොත් එහෙම දැන් මේ දෙක compare කරද්දී මේකේ reading area එක වැඩි මේකේ reading area එක හැබැයි තියෙන advantage එක තමයි මෙයාගේ intermediate area එක soft design එකේ තියෙන intermediate area එකත් බලලයි සා ඒක progression එක හරි smooth ඒත් එක්කම ඉන්ටර්මීඩියට් ඒරියා එකේ තියෙන දෙපැත්තේ තියෙන පෙරිෆෙරල් ස්ටිග්මන්ට්ස් මේ ඒරියා එක ඒකලංගේ හරි අර වගේ නෙමෙයි ස්මූත්ලි මේ වගේ රැපිඩ්ලි වෙනස් කරන මේකේ හරි ස්මූත්ලි තමයි වෙනස් වෙන්නේ රයිට් එතකොට අර අන්වොන්ටඩ් ස්ටිග්මන්ට්ස් මේ ඒරියා එක චුට්ට මේ පැත්තේ සොෆ්ට් එකයි මේ කියන්නේ මේකේ සොෆ්ට් ඩිසයින් එකක් ලැකන්නේ එතකොට මේ සොෆ්ට් ඩිසයින් එකක් ගත්තොත් මේකේ ඩිස්ටන්ස් ඉන්ටර්මීඩියට් නියර් කියන තුනටම හොඳට වැඩ කරන්න පුළුවන් හැබැයි මේකේ හાર્ඩ් ඩිසයින් එක distance area එක හොඳට හොඳයි driving වලට එහෙම ගත්තොත් distance area එක හොඳටම හොඳයි reading area එක හොඳයි අපේ intermediate දෙහිම අපි computer ඒකට මේ video එකක් visual display unit එකක් එහෙම පාවිච්චි කරන ගියොත් එහෙම يعني computer same ඒ වගේ දේවල් පාවිච්චි කරන ගියොත් මේක intermediate area එක හරි නෑරෝ හැලෙන්නේ ඉතින් දැන් අලුතෙන් හදන lenses ඔක්කොම digitally හදන ඒවා ගොඩක් ලාවට advanced soft multi design lenses තියෙනවා right multi design කියන්නේ මොකද්ද කියන කිව්වොත් අපි තුම එකම පවයකුණත් උදලගෙන පුද්ගලයාට එයාගේ PD එක අනුව එයාගේ
තියෙන අවශ්‍යතාවය අනුව එලෙස් ඩිසයින් එක අපිට වෙනස් කරලා තමන්ට අවශ්‍ය ඕන විදිහට ඒක හදාගන්න පුළුවන්. පැහැදිලිනේ? ඒත් එක්කම තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර කට්ටිය අපි හිතනනේ ඔය ප්‍රොග්‍රෙසිව් දෙනවා හිතනවා මේ ෆ්‍රේම් එක අනුව ෆ්‍රේම් එක පොඩි මෙයාට ප්ලානෝ අපි හිතමුකෝ ප්ලානෝ එඩිෂන් 150 එකක් ඕනේ කියලා. ෆ්‍රේම් එක පොඩි හින්දා අපි හිතමු මෙයාට 150 නේද 175 එකක් හරි 2 එකක් හරි අපි දෙමු මේක රීලින්ග් එක උඩට ආවොත් මෙයාට හොඳට කියව ගන්න පුළුවන් නේ. මම දන්නවා. ඉතින් මේ ෆීල් එකේ අවුරුදු 20 ගාණක් මමත් ඉන්නවා. ඒත් එක්කම ඕන තරම් කට්ටිය හම්බලා තිනවා. ගොඩක් කට්ටිය වැරදි දේ කරන දෙයක් ඒක. ඒ වගේ දේවල් කරන්න එපා. මොකද එහෙම වෙන්නේ ලෙන්ස් එක ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එක ප්ලස් වැඩි වෙන්නේ වැඩි වෙන්නේ. මම මේ යට මේ චාට් එක දාලා තින්නේ එහෙම දැන් බලන්න මෙතන මේ බලන්න මෙතන මේ ප්ලාන් වෙඩිෂන් 1 එකක් මේ දීලා තින්නේ ලෙන්ස් ඩිසයින් එක බලන්න. ඒක රීඩින් එරිය එකෙන් ඩිස්ටන්ස් එරිය එකෙන් බලන්න අන්වෝන්ටඩ් ස්ටිග්මස් මේ දේ එකක් සොෆ්ට් නේද? රයිට්. හරි පෙරිෆෙරි. දැන් ප්ලාන් වෙඩිෂන් 2 වෙනකොට බලන්න මේ ඩිස්ටන්ස් එරිය තියෙනවා රීඩින් එරිය එක තියෙනවා මේ බලන්න තියෙන ස්ටිග්මස් ප්‍රමාණය වැඩි වෙනව නේද? මේ අන්වෝන්ටඩ් ස්ටිග්මස් එක පෙරිෆෙරල් ස්ටිග්මස් රයිට් මේ පෙරිෆෙරල් ඒ දේ එක දැන් ඒක 3 වෙනකොට බලන්න තවත් වැඩි වෙනවනේ. එතකොට අපි අනවශ්‍ය ප්‍රශ්න වලට අනවශ්‍ය විදිහට ප්ලස් වැඩි කරන එකේ ඇබ්‍රේෂන්ස් වැඩි. මේක මතකද යන්න? ඇබ්‍රේෂන්ස් වැඩි වෙනවා. එතකොට හැම වෙලේම ගණන ගන්න ඕනේ රීඩින් වලට මිනිමම් ප්ලස් දෙන්න ඕනේ. ඩිස්ටන්ස් රිෆ්‍රැක්ෂන් එක ඔබ සබ්ජෙක්ටිව් දන්නවා අපි මැක්සිමම් ප්ලස් ගන්න ඕනේ කියලා. හැබැයි රීඩින් වලට මිනිමම් ප්ලස් දෙන්න ඕනේ 100% පේන මිනිමම් ප්ලස් එක තමයි දෙන්නේ. ඒක නම් රේන්ජ් එකකුත් තියෙනවා. රයිට්. මේ වගේ දේවල් අපි ට්‍රබල් ෂූටින් ගොඩක් අපි කතා කරා මතකයි කතා කරනවා සබ්ජෙක්ට් රිෆ්‍රැක්ෂන් එක කොහොමද හරි රිෆ්‍රැක්ෂන් එකක් කරන්නේ හරියට පර්ෆෙක්ට් කම්ෆර්ටබල් විෂන් එකක් දෙන්නේ කියන එකට පොඩි පොඩි ටෙක්නික්ස් තියෙනවා ඒව ඉගෙන ගන්න ඕනේ පර්ෆෙක්ට් කම්ෆර්ටබල් විෂන් එකක් දෙන්නේ කොහොමද නිකන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ප්ලස් මයිනස් දාලා දෙනවා වගේ නෙමෙයි පර්ෆෙක්ට් විෂන් සහ කම්ෆර්ටබල් විෂන් තමයි වැදගත් වෙන්නේ ඒවට පාවිච්චි කරන මේ නිකන් ප්ලස් මයිනස් දාලා ඇඩිෂන් එකක් දෙනවා වගේ වෙන වෙන පොඩි පොඩි පොයින්ට්ස් තියෙනවා පොඩි පොඩි ෆයින් ටියුන් කරනවා නේද? ඒක ඉගෙන ගන්න ඕනේ. patient in patient කොහොමද analyze කරන්නේ කියලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ඔයගොල්ලන්ගේ rejections අඩු. නැත්තම් ඒවිල මිස් කම්ප්ලේන් කරයි progressive lens මේක පේන්නේ නැහැ. ඔලුව මෙහෙම මිස්සන් නෝනක පහත් කරන්න ඕනේ. දුර බලන්නත් පේන්නේ නැහැ. ළඟ හොඳයි දුර පේන්නේ නැහැ. නැත්තම් intermediate වලට ඔලුව මිස්සන් ඕනේ. මෙහෙම tapering වෙනවා. මේ පැත්තට මෙහෙම වැදෙලා පේනවා. මෙහෙම වෙලා තියෙනවා. ඒක තරන්දර තියෙනවානේ. ඒක ඔක්කොම අඩු කරගන්න පුළුවන්. පොඩි පොඩි points තියෙනවා. ඒ වෙනම අවධානය යොමු කරන්න. රයිට්. හරි අපි ඒකෙන් කතා කරනවා. අපි ඉස්සරහට යම් බලන්න. මෙන්න මේක ස්කෝප් කරන්න යන දැන්. දැන් බලමු. රයිට්. දැන් බලමු. මෙතනදී ප්‍රශ්න කියවන්න. රයිට්. ප්‍රශ්න කියවලා බලමු. රයිට්. Varifocal lenses are also called trifocal lenses. Trifocal lenses කියනවා නේ. Trifocal නම් මොකද්ද කියන්නේ? ඒක ફોકસ තුනක්නේ ඒ ට්‍රයිફોકલ ලෙන්සස් බයිફોકલ ලෙන්සස් වෙනයි ඒතර මේ වේරිફોકલ කියලා කිව්වොත් ප්‍රොග්‍රෙෂන් එකත් එක්ක පව එක වේරි වෙන. ඒතර මේක වැරදි මේ ස්ටේට්මන්ට් එක. පැහැදිලි රයිට් මම වැරද්ද දාන්න රයිට්. ඔකේ ඒ ස්ටේට්මන්ට් එක වැරදි. රයිට්. ට්‍රයිફોકલ ලෙන්සස් කියන්නේ උගලන් ගන්න බයිફોકલ ફોકસ දෙකයි ට්‍රයිફોકલ කිව්වම මෙහෙම සෙග්මන්ට්ස් තුනක් තියෙනවා ඉන්ටර්මීඩියට් එකකට එකක් තියෙනවා. රයිට් ට්‍රයිફોકલ ලෙන්ස් එක ලොගන් දනගන්න ඕනේ. අපි ට්‍රයිફોકલ ලෙන්ස් එක හදනවා නම් දැන් අපි ගොඩක් කරලා හදන්නේ නැහැ ට්‍රයිફોકલ ලෙන්සස් සම්පූර්ණ ඉන්ටිමිටි ඒරියා කියන පව එක කැල්කියුලේට් කරගන්න කොහොමද කියලා. මේ ඔප්ටික්ස් හරි වැදගත් හරි ඩිස්ටන්ස් එක දෙක තියෙනවා රීඩින් එක දෙක තියෙනවා ඒ ඉන්ටිමිටි ඒරියා කියන දාන පව එක මොකද්ද කියලා දැනගන්න ඕනේ. හරි ඔව් මම නිකවන්න කිව්වේ රයිට්. ඒක වේරිફોકલ ලෙන්සස් කොහොමද මේක ට්‍රයිફોકલ කියන්න බෑ. වේරි පව එක වේරි රයිට්. ඒකින් ට්‍රයිફોકલ ලෙන්සස් කියන්නේ. හැබැයි මෙන්න මෙහෙම ගන්න බෑ. වේරිફોકલ ලෙන්සස් also calls as multifocal lenses. multifocal කිව්වම මොකද්ද? ද මල්ටිફોકલ ලෙවලට වැඩ ඇතුළත් වෙනවා සිංගල් විෂන් නැර අනිත් ලෙන්සස් ඔක්කොම රයිට්. ඒක බයිફોકલ උත් ට්‍රයිફોકલ උත් ප්‍රොග්‍රෙසිව් ඔක්කොම මල්ටිફોકલ ලෙන්සස්. හැබැයි මේ ප්‍රොග්‍රෙසිව් ලෙන්ස් එකට මල්ටිફોકલ එකක් තමයි. නමුත් අපි ගොඩක් වෙලාවට ප්‍රොග්‍රෙසිව් කියන වචන පාවිච්චි කරනවා නම් තමයි හොඳ රයිට්. ඒක බයිફોકલ එකකුත් මල්ටිફોકલ එකක්. ඔක්කොම ફોકસ දෙකක් තියෙනවා සිංගල් එකක් නෙමෙයි. හරි. අනේක මතක තියාගන්න. සමහර කට what are the type of multifocal lenses කියලා හිතුවොත් ඔක දැනගන්න ඕනේ. type of multifocal lenses තමයි bifocal, trifocal, progressive lenses, access lenses, right? ඒ වගේ දේවල්. හරි. ඔකේ ඒවා ඇවිල්ලා multifocal. ඒක focal එකක් නෙමෙයි. ඊට වඩා වැඩි නම් multifocal. හැබැයි varifocal progressive කියන්නේ segment එකක් වෙනම පේන්නේ smooth progression එකක් තියෙනවා. right? ඒක අපි පාවිච්චි කරන progressive lenses. right? පහදිනවා. ඒකෙන් සරලව use කරන්න.
right, B, have no visible interference between the distance and near portions. Have no visible interface. Visibly interface, visibly make a divide vela ne distance near portion. Not a very focal answer. Like harne, right, ek hari, ek hala, no, okay, okay. Yagi chaban, do not produce the prism jump seen in conventional bifocal glasses. Olanda, no, conventional bifocal glasses, sala, in fashion, tamma pra olu, usan no, e take one distance, take a ball, langavano, take a parma, image a venas not agala. Right, image is fine. Image jump. Very focal lenses. Step by step. How we can see image jump. Round segment එකක් අද කියලා prescription එක 90 තෝරගන්නේ කොහොමද කියලා මම කියලා කියනවා prescription 90 කොහොමද තෝරගන්නේ මෙයාට හරියන්නේ flat top එකක්ද මෙයාට හරියන්නේ very sorry මෙයාට හරියන්නේ අද bifocal එක කතා කරමු මෙයාට හරියන්නේ round segment එකක්ද එතකොට මේ prescription එකට flat top එකක් දුන්නොත් කොහොමද වෙන්නේ image එකට මේ prescription round segment එකක් දුන්නොත් image එක මොනවා වෙයිද මෙයාට අපහසුතාවක් තියෙද දැන් සමහර කට්ටිය කතා කරනවා අපි හිතන සමහර කට්ටිය කියනවා round segment එකකට වඩා flat top එකක් දෙන එක හොඳයි Ganak put a pedigree and pull on a flat top, Ganak put a pedigree and lobby in a flat top pencil, two months on the AZ cut ready, 40 frame will put that one very easy cut in a flat top. Oh, he can under the Namut restriction and other than Mugambalan, Samar Katia Dila, Kil Enatime, one of them him pain and Mukalini Kanadina, but of him Perno Lusan known a hurriedly designing a Thorland. Anavashi with it. Round segment only, unavashi is a fact of the Margaret and the paper, unavashi is a fact of the round segment of Margaret and the paper. Make any air dab designing of the Anaki only. Prescription a canoe at organ and then only made a round segment to get the Hunda, flat up to get the Hunda. Right, take it over the tear and net among even the killer in the other than take the villa, elastic and Maruini, a pick up Venema and the lucky fellow in the Mukadu make a winning. Right, Pilang, take a scope run. And do not produce the prism jump seen in conventional bifocal glasses. Like harne prism jump ke kaam pehle ne pilang ek baar na often produce significant aberrations at the periphery of the intermediate portion. So may very focal lens ek intermediate portion ke periphery right significant aberrations seen holo. Yoga na kada na mangi varan mo ta distinguish me dega. Ek din intermediate area ke depende. Harmony, right? It would have done only Pawai canoe, even a cinema. The addition, like a Vedivin, unmoted stigmatism, you can unmoted the aberrations, but you can own out of Ada, Vedipura powers, prescribed and run young Nepa, right? Take a Danagano, eight take a stigmatism, Kotil, Romanic, putting up prescribed cannabis one given the progressive lenses of one Danagan, right? A few progressive lenses will drop up in a couple of Shanaka, right? Okay. Often produce significant aberrations at the periphery of the intermediate portion. Okay, statement. Okay, right. Next, soft designs are better than hard designs for prolonged BDU works. BDU can be the visual display units. Visual display units, the BDU can be in the computer scale, right? Okay, soft designs are better than hard designs. Mangi ko unki kiwa. Matagan ugara mangi kiwa. Hard design like a distance world of the near world of the intermediate world of the have a soft design like a distance world of the intermediate world of the intermediate area. Got white, smooth progression, you know, so near world of the right. Okay, so soft designs are better than hard designs for prolonged BDU works. Taking statement, take cut. Right, okay. Next question, Nikaraya. Then tikak hitan only question tikak me ada antim question ekak man ganna right eto kota balanna menne meke dilla thinawa me patient ge right accommodation amplitude of accommodation right 6 diopters mokada me amplitude of accommodation kiyanne api hitumma sarala kiyuwa eyata
right? එයාට blur වෙන්නේ නැතුව ළඟට ගන්න පුළුවන් ප්‍රමාණය. අපි හිතමු blur වෙන්නේ නැතුව ළඟට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගත්තා පස්සේ ඒක diopters වල හැරෙවම මන්න. එයාගේ amplitude එක accommodation accommodate කරගන්න පුළුවන් උපරිම ප්‍රමාණය blur වෙන්නේ නැතුව S දෙකෙන්ම. තේරුණාද? දුර ඉඳන් මෙහෙම ළඟ කරනකොට අපි හිතමු චූටි මොකක්ද පුංචි අතුරු ටිකක් කියලා. right? අපිට ඒක ඔය amplitude of accommodation මැනගන්න පුළුවන් හොඳ instrument එකක් තමයි මේ RA rule කියන්නේ. මම දැක්කත් මේ RA rule එක මේ RA rule එක අපි පාවිච්චි කරනවා amplitude of accommodation මොන ඉන්න positive related accommodation negative related accommodation convergence ඒක convergence poor the weak ද කියලා ඒව දැනගන්න පුළුවන්. ඔයගොල්ලන් දැක්කලා තියෙනවා මේ rule එක මේ කියනවා RA rule. බල මේ RA කියන්නේ Royal Air Force rule. right? Royal Air Force rule. ඒක මේ වගේ සෙන්ටිමීටර් 50ක් දිග රූලක් තමයි මේක. මේක දිග සෙන්ටිමීටර් 50යි. ඒත් එක මෙතන පොඩි ඩ්‍රම් එකක් තියෙනවා. ඒ ඩ්‍රම් එකේ පැටි හතරක් තියෙනවා. ඒ ඩ්‍රම් එකේ තියෙන පැටි හතර තමයි මම මේක පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ ඩොට් ඔන් ද ලයින් මේ ඩොට් එකක් තියෙනවා. මේ චූටි. ඒකේ ලයින් එකක් දාලා තියෙනවා. අපි ඒක ළඟට අරගෙන අපි බලා ගන්න පුළුවන් මෙයාගේ අර ෆියුෂන් කැඩෙනවා කියලා අපි බලා ගන්න පුළුවන්. ඩක් ගාලා ඩීවියේෂන් එකක් එහෙම වෙනවා කියලා බලා ගන්න පුළුවන්. මේක ටිකක් දවසක් ආරම්භ කරන්න ඕන දෙයක් නේ. ඊට අමතරව මේකේ තියෙන එකක් තමයි අපි සාමාන්‍යයෙන් අපි near vision chart එකක් මෙතන තියෙනවා right near vision chart එකක් තියෙනවා එක click කරලා සෙන්න ඒත් එක්කම මෙතන පොඩි snellen chart එකක් තියෙනවා ඒත් එක්කම පොඩි telephone directory එකක් අර දාලා තියෙනවා right මේක ගොඩක් ලාට ඉංග්‍රීසි වලින් මේක හදපු දෙයක් හරි මේකින්න මේ මෙතන මේ දාලා තියෙන ඉතින් අපිට එක එක දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒක අපි කරන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වගේ අපිට සාමාන්‍යයෙන් මේක cheek එකේ වෙන කම්බල තියාගෙන සාමාන්‍ය reading area මේ reading බඳින පොඩ්ඩක් පහත් කරලා අපි මේක යාට මේක අල්ලගන්න කියන තුලන් අපි හිමිල මේක පුෂප් ඉස්සරහට උඩට ටික ටික කරගෙන යනවා. අපි බලා ගන්න පුළුවන් මෙයාගේ අර පොඩි අකුරු දිහා බැලුවොත් අපි චූටිම අර 0.5 වල අකුරු වගේ එහෙම බැලුවොත් තමයි 0.5 එක දිහා බලාගෙන ඉන්නකොට අර S2 බ්ලර් වෙලා යනකොට අපි ගන්න පුළුවන්. right? vision එක බ්ලර් වෙන තැන. මෙතන හරින් මේක ඩයොප්ටර්ස් කරන බලනකොට අපිට එයාගේ කොච්චර ප්‍රමාණයකට රෙකමෙන්ඩේෂන් ගන්න වෙනවා මම ගන්න පුළුවන් right apply එක ampli එක කරන මේක එක එක users දින ඔබ ගන්නවා මම ගන්න කියලා ඉගෙන මේකෙන් තමයි අපි ඔබලා reading edition එක ගන්න මේකේ පැහැදිලි නේ අපි නේද reading edition එක ගන්න කොහොමද මෙන්න මේකේ තමයි reading edition එක ගන්න ඔයාගේ amplitude of operation මැනලා එයාගේ working distance එක මැනලා එයාට අවශ්‍ය reading power එක මොකද්ද කියලා calculate කරගන්නේ හරි විදිහට නම් මේක නැත්නම් අපි දැන් සාමාන්‍ය දැන දෙයක් තමයි අපි reading addition එක දෙනකොට අපි සාමාන්‍ය කරන දෙයක් තමයි 40 නම් අපි දානවා plus 1 සාමාන්‍ය 45 නම් 150 right එතකොට 45 නම් 150 එතකොට ඔහරි මයික්‍රොෆෝන් ඔන් කරන් ඉන්නවා ඒකයි මම මේ ඔන් කරන් යන්නේ right ඇත්තටම අපි සමහර දවල්වල ඕගන් දැකලා නැති සමහර 50යි ඉන්නවා සමහර කට්ටිය වයස 50යි නමුත් ඇඩිෂන් 150 125 අවශ්‍ය වෙනවා සමහර ඉන්නවා අවුරුදු 55යි සමහර 175 ඇති ඒ කියන්නේ කේක් කෙනාගේ අනුව එයාගේ එක ඇකමඩේෂන් ඩිමාන්ඩ් එක අනුව එයාගේ ඇකමඩේෂන් ඇබිලිටි කනුව වෙනස් වෙනවා ඒතකොට මේ කතන්දරේ හැම දෙයකටම හරියන්නේ අපි හිතමු ඒත් එක්ක අපි හිතමු කවුරුහරි වලු බාස් කෙනෙක් කොහොමද හිටියා කියලා එයාට ඕනි සෙන්ටිමීටර 50ක් දිග ફોකස් කරගන්න ඒකට අපි කොහොමද මේක කැල්කියුලේෂන් එක දෙන්නේ රීඩින් ඇඩිෂන් එකක් එක්ක reading addition එක දෙන්නේ කොහොමද සෙන්ටිමීටර 50ට නිකන් නේද දාලා බල්ලා අනිත ફોකස් කරලා ඉන්නවද එහෙම කරන්න පුළුවන් අපිට ඉතින් ප්‍රැක්ටිකලි නමුත් අපිට හරියටම කැල්කියුලේට් කරගන්න පුළුවන් එයාගේ අවශ්‍ය ડિස්ටන්ස් එක මොකද්ද එතකොට එයාගේ accommodation ප්‍රමාණය කොච්චරද තියෙන්නේ ඒ කියන්නේ එයාගේ amplitude of accommodation එක කොහොමද ඊට පස්සේ අපිට කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් එයාට හරියට ඒ දුරට අවශ්‍ය ડિස්ටන්ස් එක ડિස්ටන්ස් එකට අවශ්‍ය power එක මොකද්ද කියලා right ඒ දේවල් කරගන්න අපිට මෙන්න මේ RF rule එක වැදගත් වෙනවා. ඒත් එක්කම මම මේක ඔයගලන්ට කියලා දීලා තියෙනවා සහ අපි
ප්‍රැක්ටිකල් ටෙස්ට් වල නම් ඉස්සරහට අනිවාර්යෙන්ම සබ්ජෙක්ට් රිෆ්‍රෙක්ෂන් එක කරනකොට RF rule එක බලලා වාගේ amplitude of accommodation මැනලා තමයි reading addition එක ගන්න ඕනේ. හරි? දැන් උදාහරණයක් අපි හිතමු මෙහෙම. එක පුද්ගලෙක් ඉන්නවා. එයා උසාවි 3යි. වයස 50යි. ලකුගේ ඉන්නවා එයා උසාවි 6යි. වයස 50යි. එතකොට මේ දෙන්නගේම reading distance එකකට අපි reading power එක addition 2 දෙනවද? දෙන්න පුළුවන් වෙනත් පුළුවන්. නමුත් මේ දෙන්න ගත් දෙකක් දිගයි. එයා hold කරන තැන වෙනස්. ඒක සමානම යාගේ calculation වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක දිහා කියන අවබෝධයෙන් යොමු කරන ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා අනවශ්‍ය reading powers අනවශ්‍ය විදිහට plus powers වැඩි කරලා ලොකු ප්‍රශ්න වලට මුහුණ පානවා dispensing වලදී. ඉතින් මේ දේවල් කරගන්න තමයි මේ වගේ උපකරණ තියෙන්නේ සහ වෙනත් දේවල් වලට මේක පාවිච්චි කරනවා. හරි. ඉතින් RF rule එකක් හරි වැඩගත් උපකරණයක් පොඩි rule එකක්. Right. එතකොට මේකේ පැති හතරක් තියෙනවා මම දැකලා තියෙනවා මේ 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 පෙට්ටි එකක් වගේ තියෙන මෙන්න මේ 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 bar එක එක වේගයේ පැති හතරේ එක පැත්තක දාලා දිනවා මිලි සෙන්ටිමීටර ගන්න. ඉතින් අපි දුර මැනගන්න පුළුවන් අවශ්‍ය නම් ඊට පස්සේ එක පැත්තක දාලා දිනවා ඩයොප්ටර් පවර් එකක්. ඒ කියන්නේ ඒ දුරට අවශ්‍ය වෙන ඩයොප්ටරික් වැලියු එක කැල්කියුලේට් කරලා දීලා තියෙනවා. එක පැත්තක දිනවා ඒජ් එක. ඒ කියන්නේ මේ වයසට අනුව මේ accommodation ප්‍රමාණය හරියද ඒත් එක්ක මෙයාගේ කන්වර්ජන්ස් පුවද වීක්ද මොඩරේට් ඒ කියන්නේ එයාගේ කන්වර්ජන්ස් නෝමල්ද प्रश्न sensitive ප්‍රශ්න ටිකක් හිතන්න ඕන දෙයක් දැන් බලන්න. හිතේ ඔබ දැනගන්න ඕන දෙයක් තමයි හැම වෙලේම අපි amplitude of accommodation එකෙන් right accommodate කරන්න පුළුවන් එකෙන් අපි ගොඩක් ලා දැන් සමහර නම් මේක අපි ක්‍රම දෙකක් පාවිච්චි කරන සමහර අපි ගොඩක් ලා අපි පාවිච්චි කරන ක්‍රමේ තමයි 3න් 2යි අපි මේ accommodation power එකකින් use කරන් දෙන්නේ 3න් එකක් අපි reserve තියනවා. මොකද එයාට පොඩ range එකක් බලා ගන්න පුළුවන් විදිහට amplitude the accommodation එකෙන් තුනෙන් එකක් රිසර්ව් කරනවා. රිසර්ව් කරන කියන්නේ අමතරව තියලා දිනවා. තුනෙන් දෙකයි ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ. ඕගලන් දන්නවා අර රීඩින් ඇඩිෂන් එක දෙන ගොඩක් අපි සූත්‍ර පාවිච්චි කරන amplitude of accommodation එකෙන් තුනෙන් දෙකයි පාවිච්චි කරන්නේ. right ඒත් එක්ක මෙතන බඩ තියාගෙන දැන් මෙයාගේ amplitude of accommodation 6 adapters එක 6 adapters එකෙන් මෙයාට හොඳට කියන්නේ ළඟට ફોકસ කරගන්න පුළුවන්. adapter සයකින් සෑහෙන ළඟ. right ඒක adapter සයට අවශ්‍ය ඩිස්ටන්ස් එක බැලුවොත් එහෙම නිය නිය පොයින්ට් එක බැලුවොත් අපිට අපිට පදා ගන්න පුළුවන් මේක. රයිට් නිය පොයින්ට් එක බැලුවොත් අපි දැන් අපි හදලා බලමු. රයිට් එතකොට මේකෙන් 3න් 2ක්. ඒ කියන්නේ මේ ඩයොප්ටර්ස් 6න් අපි යට ඇකමඩේට් කරන්න දෙන්නේ සාමාන්‍යයෙන් ඇකමඩේට් ඩයොප්ටර්ස් 4යි. ඒ කියන්නේ 3න් 2ක් කියන්නේ 4යි නේද? ඒ කියන්නේ 3න් 1ක් කියන්නේ 2ක් අපි රිසර්ව් තියෙනවා. 2ක් අපි රිසර්ව් තියන්න ඕන. රයිට්? ඒක තමයි අනේ කම්ෆර්ටබල් වෙන විෂන් එක. නැත්නම් අනවශ්‍ය පස් ලාන්න ගියොත් එහෙම කතන්දරයක්. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ මේ accommodation 6 adapters 3 එකෙනෙක්ගේ near point of 33 cm එතකොට මේක near point එක cm 33යි හරිද කොහොමද මේක හදන්නේ දැන් බලන්න අපි බැලුවොත් අපි adapters වලට බැලුවොත් මේක වෙන් කරලා එයාට අය d සමාන ඉකට f නේ මතකයි නේ d සමාන ඉකට f කියලා තෝ අපි මේ adapters ගන්න බලමු මෙහෙම හදලා අය d සමාන ඉකට f දාලා බලමු දෙක අපි මීටර වලට හරව ගන්න ඕනේ හිමු අපි 100 right 100 ඒක බලන්න මේකෙන් දැන් උත්තර කියලා 106 න් බෙදුම් 33ක් එනවා නෑ නේ 103 න් බෙදුනම් ඒ මේකට 1.7 ගන්නක් විතර 1.7 ගන්නක් විතර right සෙන්ටිමීටර් 5 එක සෙන්ටිමීටර් 17ක් විතරයි right සෙන්ටිමීටර් 17ක් විතරයි ඕන නම් මේකට right සෙන්ටිමීටර් 17ක් විතරයි මෙයාගේ මේ plus 6 වල 6 ඩයොප්ටර් වලට right accommodation value near point is 33 cm කියන්නේ දැන් සාමාන්‍යයෙන් 33 cm ආවොත් සාමාන්‍ය ඩැප්ටර්ස් 3කට විතර එන්න පුළුවන්. ඩැප්ටර්ස් 3කට 33 cm එන්න පුළුවන්. right එතකොට near point එක 33 cm වෙන්න බෑ. අපි අර d සමාන 1 කියලා ඉස්සලා අපි ගන්න හැදුවොත් මේ ඩැප්ටර්ස් ගන්නට අවශ්‍ය distance එක හැදුවොත් cm 17ක් විතර වෙයි හදුව බලන්න. එතකොට 33 කියලා ගත්තොත් අපි ටග් කරලා අපි හිතන්න පුළුවන් 100 3න් බෙදුවම සාමාන්‍ය 3ක් වෙන එක නේද? ඩැප්ටර්ස් 3ක විතර පාව එක තමයි near point එක 33 එන්නේ. එතකොට මේ statement එක false. පැහැදිලි නේ? right okay. බලන්න ඊළඟ එක කියන්න බලන්න b
in order to achieve comfortable reading, he will need to keep 2 data of his accommodation reserve. Monkey, Hamilly, employee of accommodation in 2 data. Again, tuning a cup reserve in the tuning decay parish. Because 2 data reserve in a carny, the hiring tuning a cup can decay, right? That's true. Okay, right. If they come up, it will make accommodation from one of all the prescribed for the carry weather. Wanna see if the patient is emetropic, emetropic can impact the refractive recognition. He will require glasses for comfortable reading at 25 centimeter. If the patient is emetropic, he will require glasses for comfortable reading at 25 centimeters. Well, the reading glass ka cover shell. Then ban apni jab me hadapu gaye me aage 6 diopter ke liye dilay dinu accommodation ability ka. Kya 6 diopter na? Ya centimeter dahata kyun kiyavana pulo ani? Toh mera centimeter visi paha gaya nikam kiyavana pulo ani? Hai centimeter dahata una at apni aage pavish karne diopter 7 ni hai? Dekha reserve kiya ani kari? Toh diopter 7 pavish karne na? Ye diopter 7 awash centimeter gaana kochchar do. Hai balam. Diopters hataraking centimeter visipak read karagan now she diopters gana kochamiake accommodate cranapul one look 6 diopters accommodate cranapul one look. You can hang hadaganapun 6 diopters accommodate cranapul gunapun 6 diopters in a can. You can have a 6 diopters link a pavishikrani to mean decaini to make up the 17 on it to make up the 17 again together. Diopters high in to mean a cacani diopters decaka to reserve with you. The pavishikrani kocher diopters hatarai in an api balamo. A diopters hatharak may accommodate karagana puluwan nam ikkada focus karagana puluwan e diopters hathara focus karagana puluwan mona distance ekka dilla eka api balanawa b samana ekata f dala balamu b samana ekata f dannama hari ekata f kiyanne right right api focal length ekene hari right eka api diopters hathara inne eka anith patta dan eka f samanai ekata d ne eka eka anith patta haduwak neda f samanai right accommodation tino, amplitude of accommodation tino, diopters higher. Have I deca reserve tinoni? So deca reserve divam, diopters hatrak accommodate cranapula. Diopters hatrak accommodate cranapula. Diopters hatrak accommodate cranapula and kian ne. Yata, centimeter visipaha pengan, visiprashanga to focus karganapula. Right? Visipaha pengan, focus karganapula. Right? Etapurbana made the statement taker. If the patient is emetropic, maybe refractive recognition, he will require glasses for comfortable reading at 25 centimeters. Maybe Kelly ma focus karega na pulwan. Idhar maine 25 centimeters ko reading glass se cover kiya. Cover kiya nahi hai. Kina main statement dekha. False. Pehle ne na mangi ka kono thoragat kiya di. Hari. Balam ilang ek prashne. Right. D. If the patient is myopic, he will require glasses for comfortable reading 25 centimeters. Patient myopic na, ya short sighted na. Yeah, centimeter visi park thoragana glass meya nikamut kiyawana centimeter visi park ethe myopic na kohomath awashya wenna ne reading glass ekak neida myopic na kohomath awashya wenna ne meya centimeter visi park emetropic na nikamut kiyawana sen meya myopic na tawat retina ekin issara dana focus ne pidipassa ne wenna ada accommodate karana awashya wenna ne neida enan e statement ekak false right balan antim statement ekak if the patient is hypermetropic he will require glasses for comfortable reading at 25 centimeters. Hypermetropic nam mokadda den eyage samanyen ban mama meka chuta mema kala yanawa right samanyen tiyenne ehe right samanya ehe den mehema gattata meha gam penawa right samanya ha gahanna metena focus wenawa මේ මෙන්න ගන්න ફોકસ වෙනවනේ දැන් හයිපර්මෙට්‍රොපික් අය කියලා මොකද වෙන්නේ මේ රෙටින් එක පිටිපස්සට ફોકસ වෙනවා රෙටින් එක ફોકસ වෙන්න ඕනේ මෙතන right නමුත් ફોકસ වෙන්නේ මෙතන එතන මෙයාගේ ඇහි ලෙන්ස් එක මෙතන තියෙන්නේ මම හරියට අනින්න බෑ right එතකොට
මෙයාගේ සාමාන්‍ය ප්‍රමාණයන හයිපරෝප්‍යා එක නම් පිටිපස්සට ෆෝකස් වෙනවා රයිට් එතකොට මෙයාට උඩරිම ෆෝකස් කරලා ගන්න පුළුවන් ඩයොප්ටර් හතරයිනේ එහෙමනම් මෙයාට හයිපොමෙට්‍රෝපියා එක නම් ඩයොප්ටර් හතරට වඩා අවශ්‍ය වෙනවා මේ මෙයාගේ නිය සෙන්ටිමීටර් 25 ෆෝකස් කරන එක තේරෙනවා දැන් මයෝපික් කෙනෙකුට අවශ්‍ය නැහැ හයිපොමෙට්‍රෝපික් කෙනෙකුට දැන් මේ සෝරි ඔව් හයිපොමෙට්‍රෝපික් කෙනෙකුට නම් අවශ්‍ය වෙනවා මෙයා ඉමෙට්‍රෝප් කෙනෙක් නම් මෙයා ඉමෙට්‍රෝපින නම් අපි 100 කදී ගත්ත ඉමෙට්‍රෝප් නම් මෙයාට අපි දැන් කැල්කියුලේෂන් එක අනුව මෙයාගේ ඇම්ප්ලිටියුඩ් ඔෆ් ඇකමඩේෂන් හතරක් හයක් තියෙනවා නමුත් හතරක් පාවිච්චි කරන්න පුළුවන් හතරදී හරියට 25ක් ફોකස් වෙනවා එහෙනම් මේ තියෙන පුද්ගලයාට ළඟ බලන්න එයාගේ කිසිම රිෆ්‍රැක්ටිව් එරර් එකක් නැත්නම් කණ්ණාඩියක් අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි මයෝප් වුණා නම් මෙයා එයාට අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි හයිපරෝප් වුණා නම් එයාට හතරයි ඇකමඩේට් කරන්න පුළුවන් නේ නමුත් මෙයා හයිපරෝප් කින්ද ඒත් රිටනකින් පිටිපස්සට වෙන්නේ නැහැ එහෙමනම් මෙයාට නම් අවශ්‍ය වෙනවා රීඩින් ග්ලාස් එකක් ළඟ බලන්න පැහැදිලිනේ රයිට් හරි එහෙමනම් මම හිතන්නේ අපි ටිකක් මම කියන්නේ චූටි කම්ප්ලිකේෂන් එකක් ඇති ඔයගොල්ලෝ මේ දේවල් ඉගෙනගෙන නැත්තම් එහෙම නමුත් මම හිතන්නේ මම සරලව ඒක පැහැදිලි කරලා දුන්නා අපිට තියාගන්න ඕනේ දේ තමයි අපි අපිට තියෙන ඇකමඩේෂන් ඇබිලිටි එකෙන් අපි 3-2 පාවිච්චි කරන්න ඕනේ 3-1 අපි රිසර්ව් කියන්න ඕනේ මේක අපි කරන්න පුළුවන් ඇම්ප්ලිටියුඩ් ඔෆ් ඇකමඩේෂන් මැනගන්න පුළුවන් අපිට මේ RF රූල් එකෙන් රයිට් එතකොට තමයි අපි සාමාන්‍ය පුද්ගලික කම්ෆර්ටබල් විෂන් එකක් දෙන්න පුළුවන් ඉතින් ඒකට දාපු පොඩි කැල්කියුලේෂන් එකක් තමයි මම මේ පින්නුවේ නිකන් සරලව අරගෙන එහෙමනම් අපි තව ඉස්සරහට මේ දේවල් අපි කතා කරමු මේ RF රූල් එක එහෙම හරි වැදගත් මම හිතන්නේ අද ටිකක් අපි චුට්ටක් වෙනස් පැත්තකට ගියා දැන් ලොක්ඩවුන් පීරියඩ් එකට ඇරලා තියෙනවා මම හිතන්නේ අපි ඉස්සරහට මේ දේවල් ඩිස්කස් කරන්න වේද දන්නේ ඔන්ලයින් අපිට ෆිසිකල් මීටින් එකක් මේ වෙලාවෙන් කරගන්න පුළුවන් ඉතින් කොහොමත් මම මේ හෙට ඉරිදා නෙවෙයි ලබන සැරින් නම් ක්ලාසස් පටන් ගන්න හිතන් ඉන්නවා ඒකට අපි ඔයගොල්ලෝ කම්බිලා කතා කරමු පුළුවන් වෙලාවට තවත් කට්ටිය මේකේ බෙනිෆිට් වෙන හින්දා අපි බලමු ඔන්ලයින් සෙෂන් එක තියාගන්න ඔයගොල්ලෝ ෆිෂන් එක උදේ පාන්දර වෙන සමහර කට්ටිය මිරස් නැහැ කියන එක තමයි නමුත් මම හිතන්නේ අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් ඒත් එක්කම ඔයගොල්ලෝ මේ නයිට් ටයිම් ඩේටා යූස් කරගන්න පුළුවන් ගොඩක් කට්ටිය කිව්වා ඒකින් අපි ඒ දැන ගැන අවධානය යොමු කරලා ඉස්සරහට මේ දෙක කරගෙන යන බලමු එහෙමනම් අදට නවතිමු සාවගමු සිළු දිනාට මේ ස්තුතියි එහෙනම් ලොක්ඩවුන් පොලිල් දෙක ඉවර වුණා කියලා ඕගලන්ගේ සෞඛ්‍ය පුරුදු අකරින්න එපා ඒ දේවල් රැකගෙන අපි ඉස්සරහට යමු එහෙනම් have a great day thank you very much